ස්වාමීන් වහන්සේ අර රූපංගතතු සමුනිපස්සතිය කියන විග්‍රහය තමයි මම දිගින් දිගටම හුවේ. එදාට අපේ මේ ඉදිරි සාකච්ඡා ස්වාමීන් වහන්සේ මේ විදිහට ඉවර ධර්මතාවයෙන් යත් එක්ක කරපු සාකච්ඡාවත් එක්ක මට සෑහෙන මේ ලොකු පිටුවහලා ලැබුණ ස්වාමීන් වහන්සේ ඒකට තව ටිකක් නිරවුල් කරගන්න. ඒ නිරවුල් කර ගැනීමත් එක්ක ඇතිවිච්ච ප්‍රසාදයත් එක්ක ස්වාමීන් වහන්සේත් එක්ක තව ටිකක් මේක කතා කරන්න හිතනවා මට. තව දුරටත් ස්වාමීන් වහන්සේ මේක ඇතුළට ගිහිල්ලා කතා කරලා හොඳයි කියනවා මට. ඒකෙන් තේරිලා නෙමෙයි ස්වාමීන් වහන්සේ. සුතින් නිරවුල් කර ගන්න. සුතින් කර ගන්නත් එක්ක ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ එතන අර තවදුරටත් ස්වාමීන් වහන්සේ බාහිර සියලු නිමිති. සාමිනාසයෙන් විග්‍රහ කරේ බාහිර සියලු නිමිති කය දැන ගැනීම. එතකොට කය දැන ගැනීම කියන කාරණාවට යනකොට රූපං උපාදාය. ඊළඟට සාමිනාසය ඒකට අර්ථ විශ්ලේෂණය තමයි සතර මහා ධාතු උපාදාය රූපං කියන එක තමයි තියෙන හොයන්න කියන එක සාමිනාස තමයි දැන් විග්‍රහ කරේ සාමිනාස. එතනේ සාමිනාස අර බාහිර සියලු නිමිති කියන එක සාමිනාස මට තව චුට්ටක් සුතේ නිරෝධ කරගන්න පුළුවන් සාමිනාසෙන්. බාහිර සියලු නිමිති කියන එකට සුතේ නිරෝධ කරගන්න අපි එදා කතා කර කාරණාවලට එහා ගිහින්. එහා ගිහින් භාග්‍යවතුන් වහන්සේ නාම රූප කියන කාරණාව අතර පෙන්වන නාම රූප කියන කාරණාවේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය පෙන්වන්නේ මොකක් එක්කද? ස්පර්ශයෙන්. භාග්‍යවතුන් වහන්සේ දීඝනිකාය මහණිදාන සූත්‍රයේ පස්සේ කියන අදිවචනයේ බහුය වෙන විදිය පෙන්වන්නේ අදිවචන සම්පස්සය පටිඝ සම්පස්සය කියන කාරණාවෙන් තමයි නාම රූප කියන කාරණාව පෙන්වන්නේ. එතකොට ඒ කියන්නේ නාම රූප කියන කාරණාව අර්ථවත් වීම පස්සේ අර්ථවත් වීම. නාම රූප කියන කාරණාව අර්ථවත් වෙනවා කියන්නේ පස්සේ අර්ථවත් වීම. නාම රූප කාරණ කියන කාරණාවෙන් පස්සේ අර්ථවත් වුණා කියලා කියන්නේ අදිවචන සම්පස්සය පටිඝ සම්පස්සය කියන මේ දෙකයි එතන කතා කරන පස්සේට පස්සේ අර්ථවත් වීමට අර්ථවත් වීම තුළ උනකෘතිය. උනකෘතිය. එතකොට පස්සේ කියන කාරණාව අර්ථවත් වීම තුළ කෘතිය මොකද්ද? අදිවචන සම්පස්සය පටිඝ සම්පස්සය. එතකොට නාම රූප අතර අන්‍යෝන්‍ය ප්‍රත්‍ය බුදුරජාණන්සේ පෙන්වන්නේ මොකකින්ද? අදිවචන සම්පස්සේ දුක පටිඝ සම්පස්ස. මේ දෙක අර්ථවත් වීමේ. පැහැදිලි නේද කියන්නේ. එතකොට නාම රූප අතර අන්‍යෝන්‍ය ප්‍රත්‍ය පෙන්වන්නේ අදිවචන සම්පස්සේත් පටිඝ සම්පස්සේ දුක පටිඝ සම්පස්සේත් අදිවචන සම්පස්සේත් කියන කාරණාව ෘත්‍ය තමයි පස්සේ අර්ථවත් වීමේ. ඔන්න ඒ කාරණාව කොටනවා ඒ ওই විදිහෙම දරාගන්න. එතකොට නාමය අනුව තමයි අදිවචන සම්පස්සය. නාමය මහණිදාන සූත්‍රයේ මොහොත බුද්ධ වචන කාරණා ටික පැහැදිලි කරලා මේ විකයි මහණිදාන සූත්‍රයේ. එහෙම. එතකොට නාමය අනුව මොකද ඒ ජීව අදිවචන සම්පස්සය. රූපය අනුව පටිඝ සම්පස්සය. එතකොට නාමය කියන්නේ මොකද්ද? රූපය කියන්නේ මොකද්ද? ඔය මන්තර විග්‍රහය අනුව නාමයේ කියන සාමිනාස සිතත් සිතුවිලි ප්‍රියාකාරිතේ කියන කොට කියනවා. ඔය අවශ්‍යලස නිමිත්ත කියන කාරණා. ආ ඔතන නාමයේ කියලා කියන්නේ නිමිත්ත කියන ඉදීම. රූපේ කියලා කියන්නේ එතන ඒ කෘත්‍යය. ඒ කෘත්‍යය මෙතන කතා කරගත්තේ අදිවචන සම්පස්සයත් පටිඝ සම්පස්සයත් කෘත්‍ය වීම පස්සේ කියලා කතා කරනවා. එතකොට නාම රූප කියන කාරණාවේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය පෙන්වන්නේ අදිවචන සම්පස්සයත් පටිඝ සම්පස්සය. එතකොට ස්පර්ශය කියන කාරණාවේ කෘත්‍ය අදිවචන සම්පස්සය පටිඝ සම්පස්සය. එතකොට නාමය කියන කාරණාව විග්‍රහ කරා ස්වාමීනාසි නිමිත්තකේදීම පෙන්වන්නේ ඔන්න ඔය විදිහේ. එතකොට නේද නිමිති කියන කාරණාව යෙදීම මොකද්ද? එතකොට නාමයේ කියන කාරණාවෙන් යෙදීම. ඒක බුදුන්ගේ බුදුරයන් වහන්සේගේ පෙන්වීමක්. එතකොට බුදුරයන් වහන්සේට ආවේනික පෙන්වීමක් විතරයි. මේක මේ භවෙන් ප්‍රායෝගික වෙනවක් නෙවෙයි. ඒ කියන්නේ පඤ්ඤාපතේ දැස්සට මේක මේ භවෙන් ප්‍රායෝගික වෙනවක් නෙවෙයි. මේක බුදුරයන් වහන්සේ පෙන්වනවා. එච්චරයි. රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒකට හේතුව පෙන්වද්දී
ඔන්නෝ පෙන්වීම පෙන්වන්නේ හේතු හැටියට දකින්නේ සමුදේනේ එහෙමයි ඒතකොට බුදුරජාණන් වහන්සේ මේක පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ මේක පෙන්වුවට එතනට බැසගත්තාට මේක මෙහෙම එකක් නැහැ මෙහෙම එකක් වෙන්නේ ඒක ඒකෙනාගේ චින්තන ඥානයට චින්තන ඥානය තුළ අර්ථවත් වීම තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ හැබැයි ඒක එතනට බැසගත්තට එහෙම එකක් නැහැ ඔක බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඒ බැසගත්ත කෙනා වෙන්නේ මෙන්න මෙවැනි කාරණාවකින් කියලා පෙන්වනවා ඒක ලෝකේ ඇත්තක්වත් ලෝකෝත්තර ඇත්තක්වත් නෙවෙයි මේක ධර්මතාවය ධර්මතාවය ඔව් එහෙම නැතුව අපි එකයි ඇත්ත ඒක තමයි ලෝකේ ඇත්තක් කියලා ගත්තොත් වෙන්නේ මොකක්ද ලෝකේ කියන කාරණාවේ ඇත්තකු බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ලෝකේ කියන මුලාව අවිද්‍යාවේ නෙදෙනීදී ඇත්තකුයි මේ පෙන්වන්නේ කියන නිගමනයකට යනවා. ඒ කියන්නේ න්‍යායාත්මකව ඇත්තක් වෙනවා. ඒ ඇත්ත තමයි මේක කියලා යනවා. න්‍යායාත්මකව වෙන ඇත්ත භාග්‍යවතුන් වහන්සේටයි ඇයිති. එහෙම. ඒ ඇත්ත විහාරයකින් පෙන්වනවා පමණයි. හැබැයි ඉතරට යනකොට ඒ විහාර තුන කෘත්‍යයක් වෙන්නේ නැහැ. ඉතරට ගියාට ඉතන කාරණා මතද සංකතයි පටිච්චසමුප්පාදයි. ඒකත් විවහාරය ඒකත් විවහාරය එතන දැක්ම විතරයි ඥානපතේ කියලා කතා කරන්නේ දැන් ඒකට ඒ දැක්ම කියනකොට දර්ශනය දර්ශනයේට මොකක් හරි දර්ශනය වෙනව නෙවෙයි දර්ශනය කියන කාරණා මොකක් හරි දර්ශනයක් කියලා ඒක විග්‍රහයක් තියෙනවා ඒක දර්ශනය වෙන්නේ නැහැ දර්ශනය කියලා කියන්නේ ඥානෙට ඥානය කියන්නේ අවිද්‍යාව කියන කෘත්‍ය වෙන විදිහ අවිද්‍යාව අර්ථවත් වෙන විදිහ දැක්ම තමයි ඥානය කියන්නේ. ඒක කොහොමද කියලා විග්‍රහයකට යනකොට ආයත් ඥානය නෙවෙයි. විග්‍රහයකට යනවා සමිමස් ඒක ඥානපතේ ආයත් ඥානය නෙවෙයි. ආයත් ඥානය නෙවෙයි විග්‍රහය. හැබැයි බුදුරජාණන් වහන්සේ කරන විග්‍රහය අපි දැන් මෙතන ඉස්සලා කතා කරේ. ඒ විග්‍රහයම තමයි ඥානපතේ කෘත්‍ය. හැබැයි ඒක එතනට නැහැ. කෙනෙක් එතන දෙමුණා නම් ඒකක් නැහැ. හැබැයි ඒක නාගේ දැනුම ඒ විග්‍රහයමයි. හැබැයි දැනුම ප්‍රායෝගික වෙනව නෙවෙයි. අපි කතා කරන කිසි දෙයක් ප්‍රායෝගික වෙන්නේ නැහැ. ප්‍රායෝගික වෙනකොට ඒ කතා විවහාරයෙන් අපි කතා කරනවා න්‍යාය කෘත්‍ය, න්‍යාය කෘත්‍ය, න්‍යාය කෘත්‍ය කියලා. එතකොට ඒ කෘත්‍ය ඥානපතේ දැක්ම කියන කාරණාවතල ප්‍රායෝගික වෙනවා කියලා දෙයක් නැහැ. එයාගේ කෘත්‍යය තමයි දුක්ඛේ ඥාන. දුක කියන කාරණාව නුවණක් තියෙනවා. සමුදය කියන කාරණාව නුවණ. නිරෝධය කියන කාරණාව නුවණ. මාර්ගය කියන කාරණාව නුවණ. ඒ නුවණට වෙන්නේ මොකද්ද? අවිද්‍යාව කියන කාරණාව ඔස්සේ ඒ කෙනාගේ චින්තන මෙහෙයීමක් යෙදෙන්නේ නැහැ. එච්චරයි. අවිද්‍යා කෘත්‍යයට බැසගෙන ඒ කෙනාගේ චින්තන මෙහෙයීමක් යෙදෙන්නේ නැහැ. තවත් එක කෙටි විග්‍රහ කරගත්තොත් නාමයේ කියන කාරණාවෙන් නිමිත්තක් යෙදෙන්නේ නැහැ. නාමයේ කියන කාරණාවෙන් නිමිත්තක් යෙදෙන්නේ නැහැ. රූපේ කියන කාරණාවෙන් උපාදාය රූපං කියන කාරණා අර්ථවත් වෙන්නේ නැහැ. ඔන්න ওই කාරණාවෙන් තමයි ඥානපතේ කතා කරන්නේ. ඊට පස්සේ ওই කාරණාවෙන් ඥානපතේ කතා කරන ඥානෙ නෙවෙයි පිළිදෙට විග්‍රහ කරන්න පුළුවන්. ඥානෙ නොඑක ආකාරයෙන් භාග්‍යතුන් වහන්සේ ඥානපතේ කෙනෙක් ඥානපතේට බැසගත්තාට පස්සේ වෙන විදියෙන් දකින්න විදිය දකින්න විදියෙන් ඉක්මවන විදිය මෙන්න මේ තුනක් තුන් ආකාරයක් විග්‍රහ කරනවා වෙන විදියෙන් දකින්න විදියෙන් වෙන විදිය ඒ කියන්නේ වෙන විදියක් තියෙනවා වෙන විදිය වගේම දකින්න විදියක් තියෙනවා ඒ දකින්න විදියෙන් වෙන විදියක් තියෙනවා දකින්න විදියෙන් වෙන විදිය කියන්නේ පෙර කතා කරේ වෙන විදියක් කියලා. ඒ විදියට නොයන විදියක් උයි දකින්න විදියෙන් වෙන විදිය වෙනකොට වෙනවා. සම්සර මාළෝකී පුත් සූත්‍රයේ මාළෝකී සූත්‍රයේ විග්‍රහ කරන්නද? එතකොට දකින්න විදිය කියන කාරණාව ලෝකයේ මට්ටමේ යෙදෙනේදීම මේ සිදු නොවීම හත්වෙනි කාරණාවෙන් ඉඳලා විග්‍රහ කිරීම. අන්න ඒ කාරණාවෙන් දැන් විග්‍රහ ඒ කාරණාවෙන් දැන් විග්‍රහයෙන් විග්‍රහය තමයි දකින්න විදියෙන් වෙන විදිය. එතකොට වෙන විදිය යෙදෙන විදිය එතකොට ඒකේ කාරණාවක් එතකොට මේ ඥානෙත් තියෙනවා වෙන විදිය කියන්නේ කාරණාවක්
දකින්න විදිය කියන්නේ තව කාරණා වෙන විදියෙන් දකින්න විදිය වෙනකොට වෙන විදියක් වෙනවා. ඒ වෙන විදිය තමයි අර මාළු කුරුසු සූත්‍රයේ අවසාන කාරණා හය වගේ එවැනි කෘත්‍යයක වෙන. ඒක ඒ සූත්‍රයේ විතරයි ගොඩ. තව විග්‍රහයකින් වෙන විදිය දකින්න විදිය දකින්න විදිය වෙන විදියක් වෙනකොට වෙනම විදියක්. දැන් බද්දකර සූත්‍රයට යනකොට දකින්න යෙදෙන විදිය වෙනස්. යෙදෙන විදිය දකින්න විදිය වෙනස්. දකින්න විදිය වෙන විදිය මාළිකුත් සූත්‍රයේ විදියට නෙවෙයි වෙන විදියට. මොකද සඳුරුදු කලায় වාසය. මාළිකුත් සූත්‍රයේ එවැනි එකක් නෙවෙයි. දුක රස්නෝයි. රස්නෝයි. දකින්න විදිය වෙන. ඒක මොනවාද ආකාර දෙකක් නේ. ඒක නොයෙක් ආකාරයෙන් තමා එක එක පරයයට පරයයන් කරන බුදුරණන් සුනෙක් වෙන්නේ කියනවා. ඒක ඔක්කොම සම්මාදිට කෘත්‍යය. දර්ශනයන් සෙයි කාරණා තුන පඤ්ඤාපතේ කාරණා. කාරණා තුන පඤ්ඤාපතේ. කාරණා තුන පඤ්ඤා. එතකොට අපි ඔසංග මහත්තයාට වයින්නanse නිමිත්ත කියන කාරණා. නිමිත්ත කියන කාරණාව පඤ්ඤාත් එක්ක කතා කරන්නේ. ලෝකයේ කිසිම කෙනෙකුට නිමිත්ත කියන කාරණාව කතා කරන්න බෑ. ලෝකයේ කෙනෙකුට නිමිත්තක් කියන එකක් නෙමෙයි ගෝචර. ගෝචර වෙන්නේ නිමිත්තක් නෙමෙයි. ඒ කෙනාගේ ලෝකයේ ඉන්න කෙනෙක් කියනකොට යෙදීම නිමිත්තක් කියලා අපි විවහාරයෙන් කතා කරාට නිමිත්තක් නෙමෙයි වෙන්නේ දෙයක් කියන කාරණාවෙන් ලැබීමකුයි වෙන්නේ. ඔව්. නිමිත්තක් කියන කාරණාව ලෝකයේ කෙනෙකුට කතා කරන්න බෑ. දෙයක් කියන කාරණාවෙන් ලැබීමක් එකනම කතා කරා. හැබැයි දෙයක් කියන කාරණාවේ ලැබීම දෙයක් කියන කා දෙයක් කියන කාරණාවට මේ කතා කර කාරණාවක් නිමිත්තක්. ලැබීම මොකද? ලැබීමත් නිමිත්තක් විතරයි. දෙයක් කෙනෙක් වශයෙන් තමයි යෙදීම. හැබැයි ඒ යෙදීම නිමිත්තක් කියන කාරණාවෙන් වෙන්නේ. දෙයක් කියලා යෙදෙන්නේ ලෝකෙ ඉන්න තරම් නිමිත්තක්. සමිනාගේ නිමිත්තක් කියලා කතා කරන්න බෑ නේද? නිමිත්තක් කියලා කතා කරන්න බෑ. අපට අයිතිත්වයක් නෑ. බාගතුන හසේගේ පෙන්වා දීමක් නෙමෙයි. එහෙම එහෙම. සමිනාස මම දැන් ඕගෙන චර හිතන්න ගියාම ඒ දිනදා ජීවිතයේ එක එක කෘත්‍ය වලදී එහෙම හිතන්න යනකොට සමිනාස මේ විග්‍රහය බාහිර සීළු නිමිති කියන එක සමිනාස මට ඒක ගෝචර වීම එකක් හරි අපහසු වගේ දැනුණා. එහෙම. එතකොට එතනේ සමිනාස බාහිර නිමිති තමයි පය දැන ගැනීම කියන කාරණාව. එහෙම. එතනදී ගියාම තමයි සමිනාස මට ඔය ගැටලු ආවේ අහන්න ඕනේ කියලා සමිනාස. එතන විචක්ෂණීය විදිහට අපි මහත්තයෝ පෙරට කරගන්න ඕනේ බාහිර සිමුතු කියලා බාහිර සියලු නිමිති කියන කාරණාවෙන් කල් දැන ගැනීම නෙමෙයි. ඔකම මාරු විදිහට. පය දැන ගැනීම පය දැන ගැනීමයි බාහිර සියලු නිමිති. දැන් ඔයා චින්තනයේ විහාර කල්පනා වලට දෙන්නේ ඒ විග්‍රහය කොහොමද වෙන්නේ කියලා යථාභිඥානස ඔයා කල්පනා වලට දෙන්නේ බාහිර සියලු නිමිති කය දැන ගැනීම වෙන්නේ කොහොමද කියලා. නේ බාහිර සියලු නිමිති එක කයදර ගැනීම වෙන්නේ කොහොමද කියලා නේ එහෙමයි සාරාංශය විහිත්තේ මේ විතක්ෂණීෂ්මතිත්තේ යොමු විත්තේ අනුකල්පනායදී විත්තේ කොහොමද කයදර ගැනීම කියන කාරණාවෙන් බාහිර නිමිති කියන කාරණාව වෙන්නේ කොහොමද කියලා යථාභිඥානස කල්පනා විත්තේ ලෝකයේදී සියලු යදීම එක 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 එවැනි චින්තනයක් යම් කෙනෙක් තුළ මෙහෙම වෙනවා එයා නාම රූප කියන කාරණාවටයි අනුචින්තනයක් යොමු වෙනවා. නාම රූප කියන්නේ පංච උපාදානස්කන්ධේ හේතුව දකින්නයි. හේතුව දකින කෘත්‍යයටයි අචින්තනයක් නෙවෙයි. මොකද බාහිර සියලු නිමිති කියන කාරණාව කයදන ගැනීමෙන් පෙන්නනකොට කයදන ගැනීම කියන කාරණාවේ පෙරටු වී යුතුයි. කයදන ගැනීම කියන කාරණාවේ පෙරටු වී යුතුයි. ඒකයි පෙරටු වී යුතුයි. එහෙම නැත්නම් බාහිර සියලු නිමිති කියන කාරණාවෙන් කයදන ගැනීම හොයන්නේ කියොත් ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වන කමඨහන්ට යොමු වෙලා නැහැ. එතකොට අනිත් පැත්ත. කයදන ගැනීම කියන කාරණාවෙන් බාහිර තුනක්. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මොකොමද? කයදන ගැනීම කියන කාරණාවෙන් බාහිර නිමිති. බාහිර නිමිති කියන කාරණාවෙන් කයදන ගැනීම. බාහිර සියලු නිමිති කියන කාරණාවෙන් කයදන ගැනීම යෙදෙනකොට ව්‍යංජනයටම ව්‍යංජනයේ කෙනෙක් අනුගත වෙනවා කියන උදේට කය දැන ගැනීම කියන කාරණාවෙන් කොහොමද බාහිර සියුමේ කියන කාරණාවෙන් අනුචින්තනයේ මේකයි පෙරටුවේ කය දැන ගැනීම කියන එක බාහිර සියුමේ කියන එක මොකක්ද ඒක අධිකතන සම්පස්සය
බාහිර සිවිල් නියුති කියන අධිවචන සම්පත. ඒක කය දැන ගැනීම කියන්නේ නිර්වචනය අධිවචන සම්පස්සය තමයි. හැබැයි ඔතන ඉඳන් චින්තන වීමක් ගොමිනවන අධිවචන සම්පස්සයට ඉඩක් දෙන්නේ. අන්න එතනදී පටික සම්පස්සය කියන කාරණාව වෙන්නේ නැහැ. පටික සම්පස්සය කියන්නේ වෙන කාරණා. පටික සම්පස්සය කතා කරන්නේ තියෙන රූපේට. බාහිර සිවිල් නියුති දැන ගැනීම කියනකොට අධිවචන සම්පස්සය බාහිර සියලු නිමිති දැන ගැනීම සියලු නිමිති කය දැන ගැනීම කියනකොට නාමය කියන කෘතිය. හැබැයි ඒක ඔය කතා කිරීමම රූපය කියන කාරණාවෙන් අන්‍යෝන්‍ය ප්‍රත්‍යය අර්ථාන්විත වෙලා ඉවරයි. ඒතකොට රූපය කියන කාරණාවෙන් අන්‍යෝන්‍ය ප්‍රත්‍යය අර්ථාන්විත වුණා කියලා රූපය කියන කාරණාවෙන් නිදීම තමයි මොකද? උපාදාය රූපං කියන රූප වේදනා සංඥා සංකාර කියන කෘතිය වීම. එතකොට නිමිත්ත කියන කාරණාවෙන් අපි බාහිර කාරණාව කතා කරමුකෝ මෙතනට යොමු වෙන්නේ. එතකොට බාහිර නිමිති කියන අපි හිතමු පුටුව. පුටුව කියන කාරණාව මොකද්ද? නිමිත්තක යෙදීම. පුටුව කියන එක නිමිත්තක යෙදීමක් කියලා මම කතා කරන්නේ. මම කතා කරන්නේ වාට බාහිර තියෙන පුටුව කියන අතෙන් නෙවෙයි. මම කතා කරන්නේ නිමිත්තක් කියන කාරණාවයි. පුටුව කියන කාරණා නිමිත්තක් කියන කාරණාවෙන් මම මේ කතා කරන්නේ. එතකොට බාහිර නිමිත්තක් කියන කාරණා ලෝකේ කාරණාවක් අපි යොමු වෙන අතට කතා කරනවා. බාහිර නිමිත්තක් කියන කාරණාව පුටුව කියලා එකතු කරනවා. එතකොට බාහිර නිමිත්තෙන් පුටුව කියලා එකතු කරේ එකතු කරනකොට එතන නිමිත්ත කියන කාරණාවයි අර්ථවත් වෙන්නේ. හැබැයි නිමිත්ත කියන කියලා කාරණාව අර්ථවත් වීම පුටුව නෙමෙයි මම දැන් මේ කියන්නේ. හැබැයි පුටුව තමයි කතා කරන්න වෙන්නේ. හැබැයි දැන් මේ පුටුව තමයි කතා කරන්න වෙන්නේ. පුටුව කියන බාහිර නිමිත්ත කතා කරාට පුටුව නෙමෙයි නිමිත්ත. ඔය පුයන්නට වෙන්න ඔය පුටුව නෙමෙයි නිමිත්ත කියන්නේ. ඔය පුටුව නෙමෙයි නිමිත්ත කියන්නේ නිමිත්ත කියන්නේ කියන මොකද්ද? පුටුව කියලා යෙදුන යෙදීම ඌ කෘත්‍ය වෙනකොට ඒ ප්‍රායෝගික අවස්ථාව ඔබ ඉන්නවනේ ලෝකෙම ඉන්නවනේ ඉන්න කාරණාව දැන ගැනීම වෙන්නේ පුටුව කියන නිමිත්තෙන්. එතකොට නිමිත්ත පුටුව නෙවෙයි. නිමිත්ත උනේ මොකද්ද? කය දැන ගැනීම. ඔතනට හිත පිහිටියොත් එතන නාම රූප අන්‍යෝන්‍ය ප්‍රත්‍යයට ඉඩක් හැරෙයිද? මම ඔබෙන් ඔයගෙන අහනවා. නෑ නේ සාමිනාසෙ. ෆෑන් එක කියන්නේ බාහිර නිමිත්තක්. ලෝකෙ මට මේක කතා කරන බුදුරණන් හන්සේ කිය අතනට අර ගැඹුරට යන්නේ මම කතා කරන්නේ. ෆෑන් එක බාහිර කාරණාවක් ගන්නවා. දැන් යෙදුණු නිමිත්ත මොකද්ද? ෆෑන් එක කියන කාරණා. හැබැයි නිමිත්ත කියන කාරණාව ෆෑන් එක වෙන්නේ නෑ. බාහිර නිමිත්ත. බාහිර නිමිත්ත කියන කාරණාව ෆෑන් එක වෙන්නේ නැහැ. බාහිර නිමිත්ත කියන කාරණාව තුල වීම මොකද්ද? කය දැනගන්නේ. ෆෑන් එක දැනගත්තේ නැහැ ඔයා තවම. ෆෑන් එක දැනගන්නේ නැහැ. පුටුව දැනගන්නෙත් නැහැ කවදාවත්. ඔය වීම තුල වෙන කෘත්‍යය තමයි කය දැනගන්නේ. ඔහොම තමයි ඉන්න තියෙන්නේ. ඔය විදිහෙන් තමයි ඉන්නේ ලෝකයක්. එන ලෝකය හැම මොහොතකම ඉන්නේ මොකද? අවිද්‍යාවෙන්. ඉතින් මේ කාරණා අවිද්‍යාවද නැද්ද? ඇයි පොටුව කියලා දැනගැනීම තුල පොටුව නෙවෙයි දැනගත්තේ? කය දැනගැනීම කියලා කාරණාවෙන් නිමිත්තක් වුණා. දැන් මේ අවස්ථාවේ ස්වාමීන් වහන්සේ කියන එක ඇසෙනවා, ඇසෙනීම තුල පිහිටනවා. එතකොට නිමිත්ත මොකද්ද? සයන්නාසී කියන එක ඇහෙන කාරණා. ඇහිම කියන කාරණාව එකනේ නිමිත්තේදී. හැබැයි මෙතන සයන්නාසී ඇහෙනවා කියන කාරණාව ඔබ හඳුනා ගන්න නැහැ කවදාවත්. උනේ මොකද්ද? කය දැන ගැනීම කියන කෘත්‍ය නිමිති වුණා එච්චර. ඒක හම්බ වෙන්නේ නැහැ ලෝකී අඥානවන්තකම. අවිද්‍යාවයි. ඔතනට හිත පිහිටියොත් ඕකනේ ජීවත් වෙනවා කියලා කියන්නේ. ඔතනට හිත පිහිටියොත් අර්ථාන්විත උතන්ට ඊට පිටියොත් පිටියම තුල ඔබට ප්‍රායෝගික වෙන්නේ මොකද්ද? නාමය කියන කාරණාවක් නෙවෙයි හැබැයි ප්‍රායෝගික වෙන්නේ. රූපය කියන කාරණාවෙන් නේදන උපාදාය රූපං කියන කාරණාවයි ප්‍රායෝගික වෙන්නේ. නාමය කියන කාරණාව නිමිත්ත
රූපේ කියන කාරණාවට මොකද්ද පෙන්නන්නේ? බුදුරණන් සුබුද්ධ දේශනා සතර මහා ධාතු කියන කාරණා සතර මහා ධාතු කියන කාරණා රූපේ පෙන්වන්නේ කොහොමද භාග්‍යවතුන් වහන්සේ? රූපේ විග්‍රහ කරනකොට සතර මහා ධාතු උපාදාය උපාදාය රූපං උපාදාය රූපං කියන කාරණා. එතකොට ඔතන අතනට හිත පිහිටියා කියන්නේ පිහිටීම තුළ වෙන්නේ මොකද? උපාදාය රූපං කියන කෘත්‍ය ප්‍රායෝගිකය. ඇයි ඔබ හොයන්නේ කය දැන ගැනීම කියන කාරණාවේ නිමිත්ත යෙදීම හොයන්නේ? නිමිත්ත යෙදීම තමයි චින්තනය. ඔබට ප්‍රායෝගික වෙන්නේ මොකද්ද? උපාදාය රූපං කියන කෘත්‍යෙකුයි වෙන්නේ කියන්නේ. ඉක්මනින්ම මොකද? එතකොට ඒ කෘත්‍ය ප්‍රායෝගික වෙනකොට මේ කෘත්‍ය ඒ කෘත්‍ය ඒ භව ඒ කෘත්‍යයට හිත පිහිටිලා නාමයේ කියන කාරණාවෙන් නිමිත්තේදීම කියන කාරණාව දැන ගැනීම කියන අර්ථයෙන් වෙන විදිය අසන්නට ලැබුණාට පස්සේ ඒක කාරණා ඒ කාරණාවට අනුව ජීවිතයේදීම එක්ක හිත පිහිටියාට පස්සේ ඔබ හිතන බලන්න ලෝකයේ කිසිම කාරණාවක් හෙවීමට ඒ කෙනාගේ නැමීම වෙලාද? ලෝකීය බාහිර කාරණා නිසා ඉඳලා කය දැන ගැනීම හැබැයි ආය අවස්ථාවේ කය දැන ගැනීමක් වෙන්න ගිහිල්ලාද? ආය හිතන්න පුටුව කියන කාරණාවයි බාහිර නිමිත්තේදී බාහිරයේදී. එතකොට බාහිරයේදීම පුටුව නිමි පුටුව කියන කාරණාවෙන් වෙනකොට මම ඔබට විග්‍රහ කරනවා පුටුව කියන කාරණාව නෙවෙයි නිමිත්තෙන් වීම. ලෝකයේ විග්‍රහයට ඒක හරි. පුටුව දැනගත්තා කියන පුටුව දැනගත්තා කියන ලෝකයේ විග්‍රහයට. හැබැයි එතන වීම මොකද්ද? නිමිත්තක් එදීම. නිමිත්තේදීම කියන කෘත්‍ය යොමු වෙනකොට හිත පිහිටාගෙන නිමිත්තේදීම කෘත්‍ය කය දැනගෙන ඔතනට හිත පිහිටියොත් කියන්නේ කෙනෙක් දැන් ලෝක ජීවත් වෙනවා කියලා වෙන්නේ ඕක නේද? ඔය කෘත්‍යනේ ඔහොම පේන ඇසෙන දැනෙන දැනගන්න. ඒක කය කාරණාවක් මොකද? කය රිදෙන කය යම් ඕම ඉදිය වෙනස් කරන්න වෙන්නේ දැන මොකක් හරි ප්‍රායෝගික ප්‍රකටත්වයක් වුණා. ඒතකොට නිමිත්තක් ඒදුනනේ නිමිත්තකට අර්ථවත් බවක් වුණා. හැබැයි නිමිත්තක අර්ථවත් වීම කියන කාරණා වීම නිමිත්ත කියලා කතා කරපො ඔය කතා කරපො කය රිදීම නෙවෙයි. කය දැනගැනීමකුයි වීම නිමිත්ත. අපේ නිමිත්ත අර්ථවත් වීම. නිමිත්ත අර්ථවත් වීම. කය දැනගැනීමක් වුයිස අර නිමිත්ත දැනගත්තේ නෑ ඔයා. ඒ නිමිත්ත ඒක දැනගන්නෙම නෑ. මොකද ඒක රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ අර්ථවත් වීමක්. පංච උපාදානස්කන්ධයේ දීමක් නෙවෙයි. පංච උපාදානස්කන්ධයේදීමක් හැබැයි උනේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා අර්ථවත් වීම. අර්ථවත් වීම පංච උපාදානස්කන්ධයේදී. ඒක ධම්ම කියන කාරණාව නේද? ධම්ම කියන කාරණා. එහෙම. ධම්ම කියන කාරණා උතන කතා කරන්නේ. එතකොට බලන්න එහෙම කෘත්‍ය දැන් ඔයත් එක්ක නේද? පෙන්නනවා, ඇසෙනවා, දැනෙනවා, දැනගන්න. මේ ඔය කාරණාවනේ ජීවත් වෙන්නේ. ඔය කාරණාවේ පෙනීම තුල, ඇසීම තුල, දැකීම තුල, දැනගැනීම තුල. දැනගන්නවා කියන කාරණාවත් ඔයත් එක්කම. ඒ කියන්නේ දැනගන්නවා කියන ඒ කාරණාවත් නාමයට අයිති කාරණාවක් නෙවෙයි. ඔය පෙනීම, ඇසීම, දැනීම, දැනගැනීම. පෙනීම, ඇසීම, දැනීම, දැනගැනීම කියන්නේ බාහිරත් එක්ක යෙදීම. බාහිරත් එක්ක යෙදීම. එතකොට පෙනීම, ඇසීම, දැනීම, දැනගැනීම කියන කාරණාව මොකද්ද? බාහිරත් එක්ක යෙදීම. පෙනීම ඇසීම දැනීම දැනගැනීම තුළ පෙනීම වෙනවා පුටුව කියන කාරණාව. අපි චුට්ටක් විග්‍රහ කරගමු. පුටුව කියන දා. ඇසීම වෙනවා මේ කියන එක හෙනව වෙනවා ඒක. එතකොට දැනීම වෙනවා මේ කියන කාරණා මොකක් හරි විදියකින් රූපණේ කියන පැත්තට. නෑ රූපණේ කතා කරන්න බෑ මෙතන. මේ කතා කරන සියල්ලම බාහිරයක කතා කියන්නේ. පෙනීම කියන කාරණාව බාහිරයක. එතකොට දැනීම වෙනවා ඔබේ කය මොකක් හරි දැනීම වේදනාවක් දැනීම නැත්තම් මේක සීතලයි කියලා දැනගන්නවා. ඒ කියන්නේ මේක සාමාන්‍ය ලෝක මට්ටමේ මේක හයිය දෙයක්. ඒ කියන්නේ මේ ධාතු නෙවෙයි ඈ මම කියන කාරණා. දැනීම කියන කාරණා. එවැනි දැනීමක් කියලා කෘත්‍යයක් ඉදන එකෝ කයේ කියන කාරණාවේ මොකක් හරි ඉදන එකක් වේදන එකක් මොකක් හරි. දැනීමක් කියන යෙදීමක් වෙනවනේ. හැම දෙයකම වෙනවනේ. දැන් ඕක ඔයාලා කල්නකොට ඔය අල්ලන බවින් මේ කාරණා. එතකොට ඒ දැනීම ඒ විදිහට. ඒක සංඥා එතනදි තද ගතිය හෝ නෑ මොකුත් අදාළ වෙන්නේ නෑ. බාහිරත් එක්කම. එතකොට දැන ගැනීම මොකක් හෝ විදියකින් මොකක් හෝ කාරණාවක් දැන ගැනීම.
ඇසෙන එක්ක ඇහෙන කාරණාවකින් දැන ගැනීම නැත්නම් පෙනෙන කාරණාවකින් දකින කාරණාවකින් දැනෙන කාරණාවකින් මේ සියල්ල එක්කම දැන ගැනීම කියනවා. එතකොට දැන ගැනීම කියන කාරණාව මොකක් එක්කද? මානසික සංකල්පයක්ද නැද්ද දැන ගැනීම? එතන දැන ගැනීම කියන එක මානසික සංකල්පයක්. හැබැයි දැන ගැනීම කියන මානසික සංකල්පයක් නෙමෙයි කයි දැන ගැනීම කියන්නේ. ඔතනින් එහා කාරණාව තමයි ඔතන දැන ගැනීම පෙනීම ඇසීම දැනීම දැන ගැනීම කියන කාරණාවේ දැන ගැනීමට අයිති බාහිර කියන කාරණාව. කාරණාවෙන්මයි ඔය කාරණා හතරම යෙදීම. එතන හතරවෙනියට කතා කරන පෙනීම ඇසීම දැනීම දැන ගැනීම කියන කාරණාවත් බාහිර කියන කාරණාවයි. ඒ කියන්නේ මොකක් හෝ බාහිර දැනගත්තා. දැනගන්නවා කියන කාරණා. ඒකනම් මේකෙන් මේ මෙහෙම කෘත්‍ය වෙනකොට මේක ජීවත් වෙනවා කියලා කියන්නේ. මේ ජීවත් වීම කෘත්‍ය තුළ වෙන්නේ මොකද්ද? නිමිත්තක් යෙදීමක්. ওই කාරණා හතරෙන් වෙන්නේ මොකද්ද? නිමිත්තක් යෙදීමක්. ඒ නිමිත්ත මොකද්ද? කය දැන ගැනීම කුයි නිමිත්ත වීම. ඒ නිමිත්ත වීම කියන්නේ මොකද්ද? කය දැන ගැනීම. පුටුව හම්බුනේ නැත්තම් ඔබට ඔබ ඉන්නවා කියලා මේ අවස්ථාවේ නැහැ. ඒකත් නැත්තම් වෙන මොකක්වත් නැත්තම් ඔබ ඉන්නේ කොහොමද? සමහරවිට තද නිින්ද කියන වගේ අවස්ථාවක් ගත්තහම එතකොට කය දැන ගැනීම කියන කාරණාව අර්ථවත් වීම වෙන්නේ නැහැ නේද එතනදී? මම ඒක එකක් හිතුව ගන්න. නිින්ද කියන කාරණාව මෙතනට එකතු කරලා කතා කරන්න කියත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒක වෙනම කතාවක්. ඒ මේ කතා කරපුවෙ ගෙහෙන් පිටින් වෙන පැත්තකට යනවා. අපි ඒක වෙනම කතා කරනවා නම් කතා කරනවා. ඒ කියන්නේ මේකට එකතු කරගෙන කතා කරන්න කියත් මට ලොකු විග්‍රහයක් කළ හැකි. හැබැයි දෙකම අවුල් වෙනවා. ආ එහෙමයි සන්නස්. එහෙම. ඒක අපි වෙනම කතා කරනවා කතා කරමු. දැන් සාමිනාස් මේ කය සවිඥානික වීම තමයි මේ ඇසී පෙනීම ඇසීම දැකීම දැන ගැනීමේ කාරණාවල් දෙන්නේ. එහෙමයි. එහෙමයි. පෙනීම ඇසීම දැනීම දැන ගැනීම කියන කාරණාවෙන් තමයි සවිඥානික කය කියන කාරණාව අර්ථවත් වෙන්නේ. මම ඉන්නවා කියන ගතිය මම ඉන්නවා කියන එකත් මේ සියල්ලම මම ඉන්නවා කියන එක සවිඥානික කය නෙවෙයි ඈ. මම ඉන්නවා කියලා කියන්නේ දැන ගැනීම. ඕකත් සවිඥානික කයට අයිති නෑ. මම ඉන්නවනේ එක්ක මම නැද්ද මම නෑනේ ඔය ඔක්කොම මේ බාහිර කාරණා ටික එක්ක පෙනීමක් ඇසීමක් දැනීම ඔය දැනගැනීම මම ඉන්නවද මම නැද්ද කියලා ධර්මයක් එක්ක ඔය විදිහට චින්තනයක් මෙහෙනවා කියන්නේ ඔයත් අර බාහිර කාරණා වූ පෙනීම ඇසීම දැනීම දැනගැනීම කියන කාරණාවෙන් යෙදීමක් මිස ඔය සවිඥානික යෙදීමකට හිත පිටලා නෙමෙයි ඒ විවහාරයක් මොකක් හරි යෙදෙනවා කියන්නේම අර සවිඥානිකය කියන කාරණාවේ නිමිත්තාර්ථවත් වීම දැනගැනීමෙන් කියන කෘතියෙන් බැහැරව එකක් බැහැරව වෙන සංසිද්ධියක් තමයි මොකක් හරි විවහාරයක් තියෙනවා කියන්නේ. ඒක මමද මම නෙවෙයිද කියලා ගියාට ඒත් දැනගැනීම. ඒකත් අයිති. ඕක දැන් ඒ තමයි මේ ස්වමසින මේ ස්වස්සාති කියන එකට සමයි කියලා සමහරව හිතනවනේ. හැබැයි ඔය දැනගැනීම ඔය ධම්මඤ්ඤත්තාව. ඒ කියන්නේ මොකක්වත් කාරණාවක් නැහැ. ඔයනි චින්තන මෙහෙමක් යෙදෙනවා. හැබැයි ඔය චින්තන මෙහෙමත් ඔය විවහාරය අපිට වැදගත් වෙන්නේ අර බුද්ධ දේශනාවක තියෙන නිසා. නේද? නෙමෙයි කියන්නේ. නමුත් ලෝක විවහාරයක් නෙමෙයි. නමුත් මානසික සංකල්පයක්. හැබැයි ඕකත් අයිති. පෙනීම ඇසීම දැනීම දැන ගැනීම කියන කාරණාවට අයිති. එක්කෝ නෙවෙයි කියලා දැනගන්න එක්කෝ නෙවෙයිද එහෙනම් මමද? හැබැයි ඕකට විතරක් වටිනාකම ගිහිල්ලා තියෙන බුද්ධ දේශනා වචනේ තියෙන නිසා. එහෙම නැත්තම් ඕකත් බාහිර අර පෙනීම ඇසීම දැනීම දැනගන්නවා කියන යෙදීමට ගෝචර. ඒ කියන්නේ මේ ගැටයට ගෝචර. ගැටයක්නේ ගැහින්නේ සංයෝජනයක් කියන කාරණා. ඒ ගැටයට ගෝචර බාහිර කාරණාවක වූ සංකල්පය. ඒකෝ ඔය කාරණා හතර එක්ක ඔය කාරණා හතරෙන් තමයි අර කය දැන ගැනීම සවිඥානික කය කියන කය දැන ගැනීම කියන කාරණා නිමිත්තෙන් අර්ථවත් වීම කියන කෘත්‍ය වෙන්නේ ඔන්න ඔය කාරණා හතර. ඒතර ඔය කාරණා හතර කොහෙත්ම ඔය කය දැන ගැනීම කියන නිමිත්ත කියන කාරණාවට අයිති නැහැ. අයිතිම නැහැ. හැබැයි ඕක නැතුව කය දැන ගැනීම කියන කාරණාවක් වෙන්නේ නැහැ. හැබැයි ඒ කෘත්‍ය අයිතිත් නැහැ ඔකට. ඒ කෘත්‍ය ඔය හතර ඒ කෘත්‍ය හතරින් වෙන වීම ජීවත් වීම කියන කාරණාව ඔය සවිඥානික කය දැන ගැනීම කියන කාරණාවට අයිතිත් නැහැ. ඒක මම ඊළඟට අපි විග්‍රහ කරමු. සවිඥානික කය දැන ගැනීම කියන කාරණාවට අයිතිත් නැහැ. හැබැයි ඕක නැතුව
එවැනි කෘත්‍යයක් සවිඥානිකයි දැන ගැනීම කියන කාරණාවක් වෙන්නේ නැහැ. ඔතනට හිත පිහිටියොත් ඒ කියන්නේ ඔයනි කෘත්‍යයක් නෙවෙන්නේ. දැන් ඔය දැන් ඔය කරපු විග්‍රහය තුළ ප්‍රශ්නයක් නැද්ද ඔබට? ප්‍රශ්නයක් තියෙනවනේ. මේ කාල මේ පෙනීම සීම දැනීම දැනගන්නවා කියන කාරණාව යෙදීම එකයි කය දැන ගැනීම කියන කෘත්‍ය වීම. හැබැයි ස්වාමීන් වහන්සේ අනිත් පැත්තට එහෙම කියනවා ඒ කෘත්‍ය ඔය කය දැන ගැනීම කියන කාරණාවට අයිතිත් නැහැ කියලා. දැන් ඔබට සැබෑ ප්‍රශ්නයක් නැද්ද? ඒ බාහිර පෙනීම සීම දැනීම දැනගන්නවා කියන කාරණාව යෙදීමමයි කය දැන ගැනීම කියන සබ්බහිද්දා සබ්බ නිමිත්තේසු කියන කාරණාවෙන් කය දැන ගැනීම වීම. හැබැයි අනිත් පැත්තට එහෙම ස්වාමීන් වහන්සේ කියනවා කය දැන ඔය කය දැන ගැනීම කියන කාරණාවට මේ බහිද්දා නිමිත්ත කියන කාරණාව මේ පෙනීම සීම දැනීම දැන ගැනීම එක යෙදීම අයිතිත් නැහැ කියලා. දැන් සැබෑ ප්‍රශ්නයක් නැද්ද? ඇතුළෙන් ඇවිල්ලා නේ ප්‍රශ්නයක්. ඉතින් ඔය පෙන්වීම පෙන්වන්නේ මම මේ බුද්ධ දේශනාවේ මූලික බුද්ධ වචනේ. මහා පුණ්‍ය මාසූත්‍රයේ අර කාරණාවෙන් කතා කරනවා. කුෂ්ණ දිට්ටි මාන්න කියන කාරණාව නොවෙන්නේ කොහොමද කියන කාරණාවෙන් තමයි මම ඔබට මේ විග්‍රහ කරන්නේ. ඒ කමඨහනේ කමඨහන්නේ වබුදුරයන් වහන්සේ. දැන් ඇතුළෙන් ඇවිල්ලා නැද්ද ප්‍රශ්නයක්? ඒ කාරණාව වීමනේ කය දැන ගැනීම කියන කෘත්‍ය වීම. ඒකත් මම එහෙම ඔව් කියලා සනාථ කරනවා. හැබැයි අනිත් පැත්තට එහෙම කියනවා මොකද ලෝකේ ඇත්තක් නේ. ඒ ඕක නැහැ කියෝ දෘෂ්ටියක් වෙනවනේ. දෘෂ්ටියක්. ඕක කොහොම ඔය ඇත්ත ওই විදිහම කියලා මම ඔබට කියනවා ඕක කොහොම දරාගෙන. ඔබ මේකත් දරාගන්න. මොකද ඔය පෙනීම සීම දැනීම දැනගන්නවා කියන කාරණාව හැබැයි කය දැන ගැනීම කියන කෘතියට අයිතියක් නැහැ කියලා. හැබැයි ඒක නැතුවත් කය දැන ගැනීම කියන යෙදීමක් සැබෑ ප්‍රශ්නාර්ථ බවක් නැද්ද? ඔන්න ඕක කෙනෙක් හොයන්නේ ඉදිරියට එතකින් යා සම්මාදිට්ඨියට පත් වෙනවා. එතකින් කොහොමද මේ කෘත්‍ය වෙන්නේ කියලා අපි විග්‍රහ කරගත්තොත් ඔබ හිතන්න පෙනීම සීම දැනීම දැනගන්නවා කියන කාරණාව එකයි කය දැන ගැනීම කියන කාරණාව අර්ථවත් වෙනවා. ඔතන යෙදීම මොකද්ද? නිමිත්තක් කියන කාරණාවනේ. ඔය නිමිත්ත කියන එක මොකද්ද? මම ඔබට කියනවා ඔය නිමිත්ත කියන එක පුටුවක් නෙමෙයි. පුටුවෙන් කතා පුටුව කියන විහාරෙ පෙන්වනවා කියන කාරණාව එක කතා කරමු. පුටුව කියන කාරණාව පෙනීම තුළ යෙදී. පුටුව බාහිරද නැද්ද? බාහිරයි. ඉතින් පුටුව කියන කාරණාව යෙදීම එකයි වසන්ත මහත්තයා මේ අවස්ථාවේ ජීවත් වීම. ඕකක් නැත්තම් වෙන මොකක්වත් නැත්තම් ජීවත් වෙන්න බැහැනේ. ඒකන කතාවක් නෑනේ. එහෙනම් ඔබ එහෙනම් ඔතන ඉන්නේ කවුද? රහතන් වහන්සේ කෙනෙක්. ඕක නැත්තම් ඒ කියන්නේ පුටුව කියන දැන ගැනීමත් නැත්තම් වෙන මොකකවත් නැත්තම් මෙත ඔතන ඉන්නේ කවුද? මේ ලෝකේ විග්‍රහය ලෝකේ මට්ටමේ මේ කාරණා නිරවුල් කරන්නේ අතන දියොමු වෙන්නේ. ඔතන ඉන්නේ රහතන් වහන්සේ කෙනෙක්. ඒකට ඒ කතාවම පැත්තකින් කියන මොකද මම මේ විග්‍රහය කරේ අතන ඔබට යථාර්ථය කරා යොමු වෙන්න චින්තන සත්‍යවාදී චින්තනයේ ඉස්මතු වෙන්නේ ඔබට ඒක විග්‍රහය. ඒතකොට බාහිර පුටුව කියන කාරණාවේදී මේ එකයි කය දැන ගැනීම කියන කාරණා. එතකොට බාහිර පුටුව කියන කාරණා මේ අවස්ථාවේ පෙනීම කියන කාරණාව එක්ක යෙදීම. හැබැයි ඊළඟට මම එහෙම මේ අනිත් පැත්තට කිව්වා ඒ පුටුව කියන කාරණාව ඌ නිමිත්ත කියන කෘත්‍යෙනුයි කය දැන ගැනීම වීම. මේ අවස්ථාවේ ඔබ ජීවත් වෙනවා කියලා වීම ඔන්න ඕකේ. හැබැයි ඕක ඔබ නොදන්නවා කියන්නේ ඒක මොකද්ද? උන්මත්තක ගම. ඕකට තමයි විද්‍යාව කියලා කතා කරන්නේ. ඔකට තමයි විද්‍ය ඒ කියන්නේ දන්නේ නැහැ නේද? හැබැයි ඒකට ඔබ විග්‍රහ කරොත් පුටුව කියන කාරණාව දැන ගැනීම එකයි ඔබ හිතියේ කියලා විග්‍රහ කරොත් ඒක විද්‍යාව වෙනවද? නැහැ. ඒක විද්‍යාව වෙන්නේ නැහැ. මොකද කය දැන ගැනීම කියන කාරණාවට බාහිර පුටුව කියන අර්ථය බාහිර පුටුව කියන කාරණාව නිමිත්තට අයිති දෙයක් නෙමෙයි. ඒක බාවිතනහස් පෙන්වන දෙනවා ඒ සමිනාසනේ. පෙන්ව කරනවානේ. ඔව්. මට එහෙම කතා කරන්න බෑ. බෑ. ඒක නිසා මම ජීවත් වෙනවා කියන පැත්තේ ජීවත් වෙනවා කියන පැත්තෙන් අරක පෙන්නලා කියන්න බෑ මේ අවස්ථায় ජීවත් වෙන කුටුව කියන දැනගැනීම කියන්නද? මොකද එහෙම කියන එක වැරදි බුද්ධ දේශනාවට අනුව. ඒ වගේ බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදාවට එහෙම පිටිම වැරදි. හැබැයි ඒ යෙදීම නැත්තම් කය දැනගැනීම කියන නිමිත්ත යෙදීමකුත් නැහැ. එතකොට කුටුව කියන කාරණාව යෙදීම එකයි මේ අවස්ථාවේ ඔබ බහිද්දා සම්බ නිමිත්තේසු කියන කාරණාවෙන් පුටුව කියන යෙදීම එකයි ඔබේ මේ අවස්ථාවේ ජීවත් වීම. හැබැයි ඔය තුල උනේ මොකද්ද? කය දැන ගැනීම කියන කාරණාව නිමිත්ත උනා. නිමිත්ත දැන් කය දැන ගැනීම කියන කාරණා. හැබැයි ඔය නිමිත්ත අර්ථවත් වීම මොකද්ද? බහිද්දා කියන කෘතියෙන් පුටුව දැන ගැනීම.
පුටුව කියන කාරණා. පුටුව දැන ගැනීම නෙවෙයි පුටුව කියන කාරණා. එතකොට ඒක පෙනීම එක දැන ගැනීම. අතන කය දැන ගැනීම කියන එකට අයිති නැහැ. මේ මම ගැඹුරු කාරණාව පෙන්නන සායන වල තුට තේරුන්නේ. ඒ දැන ගැනීම කියන එක කය දැන ගැනීම කියන කාරණාව නෙවෙයි පුටුව දැන ගැනීම. පුටුව දැන ගැනීම කියන කාරණා පෙනීම සීම දැනීම දැන ගැනීම එක කතා කරන කාරණාවකුයි පුටුව දැන ගැනීම කියන්නේ. එතකොට එතන කය දැන ගැනීම වෙන්නේ නැහැ කියලා කියනවා. කය දැන ගැනීම එතනට අයිති නැහැ. ඒ පුටුව දැන ගැනීමයි ති පෙනීම සීම දැනීම දැන ගැනීම කියන දැන ගැනීමයි පුටුව කියන එකයි තියෙන්නේ. හොඳට හිතන්න. පෙනීම සීම දැනීම දැන ගැනීම කියන කාරණාව එකයි පුටුව කියන කාරණා පුටුව කියන කාරණාව දැන ගැනීමයි ති පෙනීම සීම දැනීම දැන ගැනීම කියන ඒ දැන ගැනීමට පුටුව කියන කාරණාවයි. ඔන්න ඔය යෙදීම තමයි නිමිත්ත කියලා කියන්නේ. ඔය ඔය යෙදීම නිමිත්ත වීම කය දැන ගැනීම කියන කෘත්‍යය. ඔය කය දැන ගැනීම කියන කෘත්‍යය එතකොට බාහිරට අයිති එකක්ද? බාහිරට අයිති එකක් නෙමෙයි. හැබැයි බාහිරට අයිති එකක් නෙමෙයි කියලා මේ අවස්ථාවේ විග්‍රහයත් එක්ක ඔබ කියවල. හැබැයි ඒ නිමිත්ත නැත්තම් මේ අවස්ථාවේ කය දැන ගැනීම කියන නිමිත්ත කතා කරන්න බෑ වගේ. එහෙමනම් ඔබ ලෝකේ කෙනෙක් වෙන්නේ නැහැ. එහෙමනම් ඒ නිමිත්තේදීම මයි කය දැන ගැනීම. හැබැයි ඒ නිමිත්ත නෙමෙයි. ඒ නිමිත්ත නෙමෙයි කය දැන ගැනීම කියන කෘත්‍ය වීම. එතකොට යම් කිසි කෙනෙක් ඔතනට හිත පිහිටියොත් ඔයි ඕකනේ ජීවත් වෙනවා කියලා වෙන්නේ. දැනන කාරණාවක් එක ඇසෙන කාරණාවක් එක දැනන කාරණා දැනගන්න කාරණා. ඉතින් ඕ දැන් ඔය කෘත්‍යය තමයි තව විග්‍රහයක් බුද්ධ දේශනාවෙන් පෙන්වන්න පුළුවන්. රූපං දිස්සං සද්දං සුත්තං ගන්ධං ගාත්වාර සම්බුත්තාපස් සම්පුස්ස ධම්මඤ්ඤත්තා. ඔය කෘත්‍යෙම තවත් ආකාරයකින් මේ පෙන්වන්න. හැබැයි ඕක නෙමෙයි මම මේ කතා කරන්නේ. මම මේ කතා කරන්නේ දීඝනිකායේ මහානිදාන සූත්‍රයේ පස්සේ කියන කාරණාව අධිවතන සම්පස්සයෙන් භාග්‍යවතුන් වහන්සේ පටික සම්පස්සයෙන් පෙන්වන විදිය මම මේ ඔබට කතා කරන්නේ. ඒ කාරණාවයි කතා කරන ඔබ නිමිත්ත කියන ප්‍රශ්නයකුයි මම ඇහුවේ. ඒ නිමිත්ත කියන කාරණාවට විග්‍රහයක් කරන්න කියපු දැන් මම මේ විග්‍රහය කරන්නේ. මේ එක වචනයකට ඔබට මම මේ විග්‍රහය කරන්නේ මූලික බුද්ධ වචනේ. එක වචනයකට ඔබේ එක වචනයකට ඔබ බලල විග්‍රහ කරන තරමට හිතා ගන්න බැහැ. එහෙමයි. එහෙමයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන අචින්තියෙන්නේ. එහෙමයි. එතකොට ඒ යෙදීම මොකද්ද? පුටුව කියන දැන ගැනීම කියන පුටුව කියන දැන ගැනීම පෙනීම සීම දැනීම දැන ගැනීම දැන ගැනීම පුටුව කියන්නේ. හැබැයි ඒ තුල ඔය වීම මොකද්ද? ඔය ඒ කාරණාව වීම තමයි බහිද්දා නිමිත්ත කියන කාරණා. හැබැයි ඔය බහිද්දා නිමිත්ත කියන කාරණාව දැන් අයිති මොකටද? කය දැන ගැනීම කියන කාරණාව. ඒ කය දැන ගැනීම කියන කාරණාවට අයිති නිසා බාහිර කාරණාවට අයිති නෑ. බාහිර කාරණාවට අයිති නේ. ඒතර ඔන්න ඔය නිමිත්ත කියන කාරණාව ටක යම් කිසි කෙනෙක් කොහොමද වෙන්නේ කියලා හිත පිහිටියොත් ඒකෙනා උත්පාදනය වෙන්නේ යෝනිසෝ මනසකාරය. එතකොට ඒ නිමිත්ත කියන එක අපි විග්‍රහ කරගත්තොත් තවත් ටිකක් පළල් කරලා ඔය නිමිත්තයි නාම කියලා කතා කරන්න තියෙනවා. ඔය නිමිත්ත තමයි නාමය කියලා කතා කරන්න තියෙනවා. ඔය එක නෙමෙයිද ඔබට විග්‍රහයක් යෙදෙන්නේ මොකක් හරි. දැන් ඔබට විග්‍රහයක් තියෙනවනේ පුදුව දැනගත්තා කියන්නේ. ඔන්න ඔය දැන ගැනීමනේ දැන් විග්‍රහය. ඔන්න ඔය අධිවචනයේ යෙදීම මොකක් එක්කද උනේ? පටික සම්පස්සයක් එකයි උනේ. දැන් තමයි පටික සම්පස්සය කතා කරන්න තියෙන්නේ. අර කෘත්‍ය කතා කරාට කතා කිරීම තුලයි පටික අධිවචන සම්පස්සය පටික සම්පස්සය කතාව තියෙන්නේ. අර මෙච්චර කතා කරපු කාරණා මොකද්ද? කාරණාව තුළ වීම මොකද්ද? අධිවචන සම්පස්සය. ඒ අධිවචන සම්පස්සය යෙදීම වූ කාරණාව කතා කිරීම තුළ ඒ කෘත්‍ය වීම මොකද්ද? පටික සම්පස්සය. පටික සම්පස්සය වීම කෘත්‍ය මොකද්ද? උපාදාය රූපං කියන කාරණාවයි. නුයි රූපේ කියන යෙදීම. ඔන්න නාම රූප කියන කාරණාව. පංච උපාදානස්කන්ධයට හේතුව කෘත්‍යෙන් වෙන වීම ඔන්නයි කාරණා. එතකොට නාමයේදීම නිමිත්ත කියන කාරණාවෙන් වීම එතනට එකතුනේ බාහිර පුටුව කියන කාරණාමේ අවස්ථා. හැබැයි බාහිර පුටුව කියන කාරණාවෙදීම නැත්තම් නාමයේ කියන නිමිත්තක් ඔබට යෙදීම නැහැ. අධිවචනයක් යෙදීම නැහැ. හැබැයි ඒ බාහිර පුටුව කියන කාරණාව නෙමෙයි නිමිත්ත කියන කය දැන ගැනීමට යෙදීම. ඒක නෙමෙයි. ඔන්න ඔය බවින් ස්පර්ශය කියන කාරණාවයි අර්ථවත් උනේ.
ඔය වීම මොකද්ද ස්පර්ශය කියන කාරණාව අර්ථවත් වෙනවා ඔය ස්පර්ශය කියන කාරණාව අර්ථවත් වීම කෘත්‍ය වීමයි කෘත්‍ය වීම එකයි අධිවචන කියන කාරණාව දැන් ඔබට යෙදීමක් තියෙනවා ඒ අධිවචනයේ යෙදීම කියන කාරණාව අර්ථවත් වීම කියන්නේ මේක මේක එකකට එකක් පස්සේ නෙවෙයි अधिवचन संपस्या कथा कल पुटुआ කතාවක් වෙන්නේ. එතකොට ඒ කාරණාව තුන්නේ මොකද්ද නිමිත්තක් කියන කාරණාව එදි. හැබැයි ඒ නිමිත්තයි පුටුව කියන කාරණාවනේ කයිදන ගැනීම කියන කාරණාව. ඔතන ඔන්න ඔය කෘත්‍ය වීම නාමය කියන කාරණාව අර්ථවත් වීම. ඔන්න ඔය කාරණාවේ නාමය අර්ථවත් වීම කියන කාරණාවයි අධිවචන සම්පස්සේ. දැන් අධිවචන සම්පස්සේ කෘත්‍යයයි අර නිමිත්ත කියන කාරණාවේ කයිදන ගැනීම වීමයි මොකක්ද? රූපේ කියන කාරණාවෙන් පටික සම්පස්සේ. ඒ රූපේ කියන කාරණාවේ පටික සම්පස්සේ කියලා උනේ මොකද්ද? ඔබේ කයද උනේ. ඒ පටික රූපේ කියන දැන් නාමයේ කතා කරා. ඒ අධිවචන සම්පස්සේ කියන කාරණාවේ පටික සම්පස්සේ යෙදුනේ කියලා ස්වාමීන් වහන්සේ ඊළඟට පෙන්නනවා. හැබැයි එකට එකක් පස්සේ නෙමෙයි කියලා කියනවා. ඒ පටික සම්පස්සේදීම කය කියන කාරණාවෙන් රූපේ රූපේ කියන දැන් නාමයේ කතා කරන්නේ රූපේ කෝ කියලානේ මේ කතා කරන්නේ එතකොට පටික ඒ ඒ පටික සම්පස්සේ කියන කාරණාවෙන් කාරණාව කෘත්‍ය වීම රූපේ කියන කාරණාව අර බාහිර පුටුව කියන කාරණාව එක්කද නෑ මොකක් එක්කද එහෙනම් නාමයේ රූපයයි මේ විග්‍රහ කරන්නේ රූපේ කියන කාරණාව වීම මොකක් එක්කද නාමය නැහැ රූපේ කියන කාරණාවේ පටික සම්පස්සේ දැන් අර කෘත්‍ය වීම අධිවචන සම්පස්සේ දීම කියලා කතා කරනවා අධිවචන සම්පස්සේ යෙදීම කියන කාරණාව ඔය කෘත්‍යෙන් අර්ථවත් වීම වෙනකොට ඒ කෘත්‍ය කතා කිරීම තුළ ඒ වගේම ප්‍රායෝගිකව ඔබට ලෝකේ මට්ටමින් ඕක වීම තුළ ඊළඟට යෙදීම මොකද්ද කියන්නේ ඊළඟට කියන මේ කතාව කතා කරනවා පටික සම්පස්සේ වීම එතකොට පටික සම්පස්සේ වීම කියන කාරණාව එතකොට පටික සම්පස්සේ කියන කාරණාව කැපෙන්නේ එතකොට ආයි මතක් කරොත් බාහිර පුටුව කියන කාරණාවෙනුයි නිමිත්ත කියන කාරණාවෙදීම හැබැයි බාහිර පුටුව කියන කාරණාවෙන් නිමිත්තේදීම කයදන ගැනීම කියන අධිවචන සම්පස්සේදීම නෙවෙයි නිමිත්ත කියන කාරණා එතන නිමිත්ත කියලා අර්ථවත් වීම නාමයේ කියන කාරණාවෙන් කයදන ගැනීම කියන අර්ථයෙන් එතකොට මේ මේ කෘත්‍ය වීම එක පුටුව කියන කාරණාවෙදීමත් ඒ නිමිත්තේදීම ඒ වගේම ඒ නාමය කියන කාරණාවට අර්ථයක් අර්ථාන්විත බවක් වීම අධිවචන සම්පස්සේ යෙදීම. එතකොට ඒ අධිවචන සම්පස්සේ යෙදීම කියන කාරණාව ඔය කෘත්‍ය වීම පටික සම්පස්සේ අර්ථවත් වීම. ඒතර පටික සම්පස්සේ අර්ථවත් වීම කියන්නේ නාම කතා කරා නාමෙ ඒ පටික සම්පස්සේ අර්ථවත් වීමයි රූපේ කියන කාරණාව. එතකොට නාම රූප කියන අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වීම रूपे චත්තාරෝත මහභූතං චතුංගංච මහභූත සතර මහධාතු සතර මහධාතු උපාදාය රූපං කියන කාරණාවයි නේ ඉතින් තව රූප උපාදානස්කන්ධය අර්ථවත්ය අර්ථවත් කරන්නේ ඒ කියන්නේ අතීත නාගත වර්තමාන ඊනපනී දුර්ලංග සිවංගර සාධ්‍යාත්මී බාහිර යම් රූපයක් ඇද්ද සාසව උපාදානියා රූප උපාදානස්කන්ධය කියලා කතා කරගෙන ඒ පංච රූප උපාදානස්කන්ධය වෙන විදිහ ඒ කියන්නේ ඒ යෙදෙන විදිහ චත්තාරෝධ මහ භූතං චතුර්ණන්ත මහ භූතං උපාදාය රූපං කියන්නේ
රූපපාදානස්කන්ධ කෘත්‍ය. අර ඊදෙන විදිහ මේ කෘත්‍ය. මේ වෙන වෙන මේව කතා කරලා තියෙන බාද. අද තමයි සරණ සංසේක පැහැදිලි. ඒව පැහැදිලි නැත්නම් ධර්මයට අනුව චින්තන මේවීමක් මේවන්න බෑ. එහෙමයි. ඊව පැහැදිලි වෙන විදිහට සුතේ නිරවල්තිය. නුරේ නිරවල්තිය කියන්නේ. ඒ සුතේ නිරවල්තිය තුළ ප්‍රශ්නමයි එක කතා කරලා ඉන්නේ. එතකොට පංච උපාදානස්කන්ධය කියන කාරණාව කතා කරන අතීත අනාගත වර්තමාන ඊනපනී දුල්ලන් සියුම්ගුරු සාධ්‍යාත්ම ධ්‍යාන රූපයක් අද සාසෝපාදානයේ උපදිපක් මේ පංච උපාදානස්කන්ධයේදී ඊළඟ ඔතනම තව පැත්තකින් ඔය කෘත්‍යෙම කතා කරන ඔය කෘත්‍යෙම තමයි ස්කන්ධ කතා කරන්න තියෙන්නේ. එතකොට මේ කන්දවල කන්ද කියන කාරණාව වේදී චත්තාරතමාවූතං චතුන්නන්ත භාවූතං සතරමාධාතු සතරමාධාතු උපාදාය රූපං කියන්නේ රූපෝපාදානස්කන්ධ කෘත්‍යය. එතකොට දැන් අතන කතා කරා පුටුව කියන කාරණාවේ නිමිත්තේදීම කයදන ගැනීම ඒ නිමිත්ත නමුත් බාහිර පුටුව කියන කාරණාවේදීමට අයිති නැති බවත් හැබැයි ඒ බාහිර පුටුව නිමිති කියන කාරණාවේදීම නැත්තම් කයදන ගැනීම නිමිත්ත කතාවකුත් නැහැ කියලා කතා කරා. එතකොට ඔය කෘත්‍ය කතාව කතා කිරීම මොකදුනේ? අධිවචන සම්පස්සේ කියන කාරණාව අර්ථවත් වෙනවා. ඔන්න උතරයි දැනුයි අධිවචන සම්පස්සේ කතා කරන්න තියෙන්නේ. දැන් අධිවචන සම්පස්සේ කියන කතාව කතා කිරීම තුළ අර්ථවත් වෙන්නේ මොකද්ද? නාමය කියන කාරණාව. එහෙමනම් රූපේ කොනාම රූපේ. රූපයක් මෙතන අර්ථවත් වෙලා ඉවරයි දැන්. කොහොමද රූපේ අර්ථවත් වීම? ඔය කාරණාව තුළ යෙදීම නාම රූපවල රූපේ කියලා වීම ඌ පටික සම්පස්ස කෘත්‍ය වීම පටික සම්පස්ස කෘත්‍ය වීම මොකද්ද? කය දැනගැනීම කියන කය දැනගැනීම කියන කාරණාවෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා පහට උපාදාය රූපං කියන අර්ථයෙන් දැනගැනීමක් වුණා. දැන් අතන කය දැනගැනීම විග්‍රහ කරේ නැහැනේ. කය දැනගැනීම නිමිත්තෙහිදීම කියලා විග්‍රහ කරා. දැන් කය දැනගැනීම නිමිත්තෙහිදීම විග්‍රහ කරනවා. දැන් අධිවචන සම්පස්සේ එක්ක පටික සම්පස්සේ අර්ථවත් කරන්න මේකකට එකක් පස්සේ නෙමෙයි වෙන සිද්ධියක් සිද්ධාන්තයක් නෙමෙයි මේ ක්‍රියා ඔය ක්‍රියාවේ හට ගැනීමයි මොකද්ද කතා කරන්නේ? ඔය ක්‍රියාවේ හට ගැනීම පංච උපාදානස්කන්ධ හට ගැනීම කියන්නේ. පංච උපාදානස්කන්ධ හට ගැනීම කියන්නේ. පංච උපාදානස්කන්ධ හට ගැනීමයි විග්‍රහ කරන්නේ. ප්‍රායෝගික සිදුවීම සහ ප්‍රායෝගික සිදුවීම. එතකොට දැන් අතනදී මම කයි දැන ගැනීම කියන එක විග්‍රහ කරේ නැහැ නේ මොකද්ද කියලා. නිමිත්ත කියන කාරණාවයි කයි දැන ගැනීම කියන එකෙන් එතනින් එහාට විග්‍රහ කරේ නැහැ. දැන් එතන නිමිත්ත කියන කාරණාවේදීම බාහිර කියන කාරණාවෙත් නෙවෙයි. ඒ වගේම කයි දැන ගැනීම කියන කාරණාවෙනුයි නිමිත්ත කියන කාරණාවේදීම. ඒ කය දැන ගැනීම කියන කාරණාවෙන් නිමිත්තේදීම කාරණාව තුළ උන කෘත්‍ය මොකද්ද? උපාදාය රූපං කියන කෘත්‍යයයි උනේ. සතර මහා ධාතු උපාදාය රූපං කියන කෘත්‍යෙකුයි අර අවස්ථාවේ කය දැන ගැනීම කියන කාරණාවෙන් සබ්බ නිමිත්තේසු කියන බයිද්දා සබ්බ නිමිත්තේසු කෘත්‍යෙන්නේ උනේ. සතර මහා ධාතු සතර මහා ධාතු උපාදාය රූපං කියන කෘත්‍යෙකුයි ඒ අවස්ථාවේ එතනදී උනේ. ඒ වීමයි පටික සම්පස්සය. මම මෙතන ඇහුවා. දැන් මෙතනදී ඇහුවොත් එතකොට අධිවචන සම්පස්සයත් පටික සම්පස්සයත් කියන කාරණා දෙක යෙදීම කියන කෘත්‍ය වීම තුළ උනේ මොකද්ද? කය දැන ගැනීම කියන කාරණාවෙන් උපාදාය රූපං කියලා ධර්මතාවයක් වුණා. කය දැන ගැනීම කියන කාරණාව මොකද්ද දැන් උනේ? බාහිද්දා සබ්බ නිමිත්තේසු කය දැන ගැනීම කියන කාරණාවෙන් උනේ මොකද්ද? තුෂ්ණා දිට්ඨිමාන කියන කාරණාවෙන් උපාදාය රූපං කියන කාරණාවෙන් රූප කියන කාරණාව අර්ථවත් වුණා. ඒ රූප මොකද්ද? නාම රූප කියන කාරණාව රූපේ. ඔය අර්ථවත් වීම මොකද්ද? නාම රූප කියන කාරණාවයි රූපවත් වීම. දැන් මෙතන නාම රූප වෙන් වෙන කතා කළා නෙවෙයි. මේක මම ඔබට කියන්න ඉපෙන්. එහෙම නැතු එකකට එකක් පස්සෙවත් අධිවචන සම්පස්සයට පස්සේ පටික සම්පස්සයවත් නැහැ. මේ කියවිල්ලට යනකොට මේක කියන්නේ එපැයි යම් කිසි ආකාරයකට බුදුරයන් වහන්සේ පෙන්වූ ආකාරයට ඒ අනුපිළිවෙලට කතා කරේ. ඒතකොට මම මේ කියනවා. එකකට එකක් පස්සෙවත් නෙවෙයි අධිවචන සම්පස්සයට පස්සේ පටික සම්පස්සයවත් නෙවෙයි. මේ වෙන කෘත්‍ය. ඒ කියන්නේ මේ වෙන පංච උපාදානස්කන්ධ කෘත්‍ය වෙන විදිය නෙවෙයි.
මේ පංච උපාදානස්කන්ධ වෙන කෘත්‍යය. එතකොට ඔබ කතා කර ප්‍රශ්නේ තමා නිමිත්ත කියන කාරණාව වේදීම කොහොමද කියලා. ඒකයි මේ තාම විග්‍රහ කරගෙන යන්නේ. ඒකයි මේ තාම විග්‍රහ කරගෙන යන්නේ. හැබැයි ඔබට මම විග්‍රහ කරලා විග්‍රහ කරගෙන යන්නේ ඔබ අහපු ප්‍රශ්නෙට. ඔබ අහපු ප්‍රශ්නෙට විග්‍රහ කරනවා. හැබැයි මේ විග්‍රහය තුළ විග්‍රහය යන්නේ පංච උපාදානස්කන්ධය. ඔබ ඇවි නිමිත්ත කියන කාරණා මම විග්‍රහ කරගෙන යන්නේ පංච උපාදානස්කන්ධය කියන කාරණා. ඉතින් ඔය කෘත්‍ය වීම වීම තුළ බහිද්දා සම්බ නිමිත්තේසු කියන අර්ථයෙන් වීම කය දැන ගැනීම කියන කාරණාව කය දැන ගැනීම කියන කාරණාව වීම එතන ඒ කෘත්‍ය මොකද භාග්‍යතුන් සවිඥාන කය දැන ගැනීම කියන කාරණාව පෙන්නන්නේ මොකද්ද උනේ මොකද්ද දැන් ඒ අවස්ථාවේ උනේ මොකද්ද ඔය තම බහිද්දා සම්බ නිමිත්තේසු කය දැන ගැනීම කාරණාව වීමයි මම මේ විග්‍රහ කරගෙන යන්නේ ඔබට නිමිත්තට ඔබ නිමිති කියන ප්‍රශ්නය. එතකොට ඒ කය දැන ගැනීම ඒ අවස්ථාවේ ඒ පුටුව කියන කාරණාවකදී මෙතුල කය දැන ගැනීම කියන එක මොකක්ද උනේ? උපාදාය රූපං කියන උපාදාය රූපං කියන කාරණාව යෙදීම වුණා. මොකක් එක්කද එන උපාදාය රූපං කියන කාරණාව යෙදුනේ? සතර මහා ධාතු උපාදාය රූපං කියන කාරණාවෙන් යෙදීම වුණා. එතනදී සතර මහා ධාතු උපාදාය රූපං කියලා දෙකක් විග්‍රහ කරන්නේ. අන්න බාහිර කාරණාවෙන් සතර මහා ධාතු සතර මහා ධාතුත් සතර මහා ධාතු උපාදාය. බාහිර සතර මහා ධාතු කියන කාරණාවෙන් දැක්මේක පුටුවේදීම ඒ වගේම ආධ්‍යාත්මේ සතර මහා ධාතු කියන ඔබේ කය දැන ගැනීම කියන කාරණාවෙන් උපාදාය රූපං වුණා. සතර මහා ධාතුත් බාහිර කාරණාවෙන් සතර මහා ධාතු උපාදානයි. බාහිර කාරණාවෙන් පුටුව කියන කාරණාවේ සතර මහා ධාතු ඊදීමත් ඊදීම තුල කය දැන ගැනීම කය දැන ගැනීම කය වූ සතර මහා ධාතු උපාදානයෙමුත් උනේ මොකද්ද දැන් උපාදාය රූපං කියන කාරණාව අර්ථවත් වෙනවා. සාමිනාතුත් එතකොට මේ විග්‍රහයේදී බාහිර නිසා බහිද්ද නිසා අජ්ජත්තේ කියන කාරණාවනේ සාමිනාසුතර වෙන්නේ. නෑ නෑ ලෝකේ මට්ටමින් නෑ ලෝකේ මට්ටමින් වෙන්නේ ඒක. හැබැයි දැන් ඔබට මම විග්‍රහ කරේ මොකද්ද? බාහිර සිමිලියති කියන කාරණාවෙන් පුටුව දැන ගැනීම කියන කාරණාව වුණා. හැබැයි පුටුව දැන ගැනීම කියන කාරණාව කය දැන ගැනීම පෙන්නවා. කය දැන ගැනීම කියන කාරණාව වුණේ මොකද්ද? පුටුව කියන කාරණාවට අර්ථයක් වුණා. දැන් ඔය අහන්න එකට මේ අර්ථයක් වුණා. එතකොට එතන වුණේ මොකද්ද? කය දැන ගැනීම කියලා සතර මහා ධාතු උපාදානයෙන් කියන කෘත්‍යයක් වුණා. එතකොට සතර මහා ධාතු උපාදාය කෘත්‍ය ඒ කෘත්‍යෙනුනේ. ඒ කෘත්‍ය වීම කතාව කතා කරන්න යනකොට බහිද්දා සම්බ නිමිත්තේසු කියලා එදුනේ පුටුව කියන කාරණාව. හැබැයි ඒ කෘත්‍යෙ උනේ මොකද්ද? සතර මහා ධාතුත් සතර මහා ධාතු උපාදාය රූපක්. අද උපාදාය රූපම් උනේ පුටුවටද කය කියන කාරණාවෙන්ද? උපාදාය රූපම් උනේ පුටුව කියන කාරණාවෙන්ද කය කියන කාරණාවෙන්ද? පුටුව කියන කාරණාවෙන් කය සතර මහා ධාතු කාරණාව. කය කියන කාරණාවෙන් සතර මහා ධාතුනේ. පුටුව කියන කාරණාව පෙනීම කෘත්‍ය එක ඒ කෘත්‍ය පෙනීම කෘත්‍යයකට මේ පැත්තේදී මොකද්ද? කය කියන දැන් මේ පැත්තේ මේ කය දැන ගැනීම කියන කාරණාවනේ. එහෙමයි. එතකොට මේ පැත්තේ සතර මහා ධාතු කියන කාරණාවෙන් උපාදාය රූපං වුණා. හැබැයි මේ පැත්තේ පුටුවයි දැක්කේ ධාතු දැක්කේ නැහෙනේ. පුටුවයි දැක්කේ පුටුව දැක්ම තුල උනේ කය දැන ගැනීම කියන නිමිත්තක් වුණා. ඒ නිමිත්ත සතර මහා ධාතු උපාදාය වුණා. සතර මහා ධාතු උපාදාය රූපං කියන කාරණාව. එතන උනේ මොකද? නාමයේ රූපයේ කියන කාර්තවත් වුණා. අධිවේදන සම්පස්සේ පටික සම්පස්සේදී. ඔන්න ඔතන කතා කරන්න තියෙන්නේ සතර මහා ධාතුත් සතර මහා ධාතු උපාදාය. එතකොට සතර මහා ධාතුත් කියනකොට පිට කියන කාරණාවේ ධාතු කියන කාරණාවේ ඊළඟට සතර මහා ධාතු උපාදානයෙන් කියනකොට උපාදානයේ පිට කියන කාරණාවෙන් නෙවෙයි වීම. කය දැන ගැනීම කියන කාරණාවේ නෙවෙයි උපාදාය වීම. එන ඒ කය දැන ගැනීම කියන කාරණාව උපාදාය වී උපාදාය රූපං වීම කියන උනේ මොකද්ද දැන්? උනේ නෑ. උපාදාය රූපං කියනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන අර්ථවත් වෙනවා. දැන් එහෙනම් මොකද්ද මේ කාරණාව තුනේ? උපාදාය රූපං කියලා කය දැන ගැනීම කියන කාරණාවෙන් කය කියන කාරණාවෙන් උපාදාය රූපං වුණා. ඒ උපාදාය රූපං කෘත්‍ය තුළ උනේ මොකද්ද? රූපං කියන නිර්වචනය රූපං කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්වන රූපේ කියන කාරණාව අර්ථවත් වුණා. දැන් මම අහනවා බාහිර පුටුව කියන කාරණාව දැක්න එක උන වෙන්නේ මේ කෘත්‍ය නම් ඔය කෘත්‍යයට හිත පිහිටනකොට ඔය කෘත්‍ය තුළ ඔය කෘත්‍යයට හිත පිහිටන දැන
ඔය කෘත්‍ය වීම මේ විදිහට විග්‍රහ කරගන්නකොට මේ විදිහට මෙවැනි කෘත්‍යයක් නම් වෙන්නේ කියලා අහනකොට මම ඒ අසුන ඔබෙන් අහනවා රූපං කියන කාරණාවෙන් මන්ද රූපං කියන කාරණාව වෙන විදිහනේ පින්නේ ඔතන රූපං කියලා උනේ මොකක්ද උපාදාය රූපං කියලා කාරණාවක් උනානේ ඒ කාරණාව බාහිරට අයිතිද උපාදානය කියනකොට සතර මහා ධාතු උපාදානයේ නම් ඒක උනේ එහෙම එතකොට ස්වාමීන් වහන්සේ මේ පැත්තේ ක්‍රියාවලියන්නේ ඒක අජ්ජත් ක්‍රියාවලියක් නිසා මෝඩකම නිසා බාහිරක් කියලා දැනගන්නවා එතකොට තමයි හැබැයි නමුත් උනේ ආධ්‍යාත්මික කය දැන ගැනීම කියන කාරණාවකුයි උනේ එතන කය දැන ගැනීම කියන කාරණාවේ කය කියන කාරණාවේ සතර මහා ධාතු උපාදානයෙන් කියන කාරණාවෙන් කෘත්‍යයක් උනා එතකොට මම අහනවා එතකොට මෙතන උනේ මොකද්ද රූපය කියන කාරණාවට අර්ථයක් ආවා මොන රූපයටද නාම රූප කියන කාරණාවේ රූපය කියන කාරණාවට අර්ථයක් ආවා දැන් නමුත් රූපං කියලා කෘත්‍යයක් නේද මෙතන උනේ මෙතන උනේ මොකද්ද රූපං කියන කෘත්‍යයක් අර්ථවත් වෙනවා ඒ රූපං කියන කෘත්‍යය මොකද්ද රූප වේදනා සංඥා සංකාර විඥානවල රූපං කියන කාරණාව අර්ථවත් වෙනවා හැබැයි මේ අර්ථවත් වීම තුල උනේ උන කෘත්‍යය මොකද්ද කය කියන කාරණාවේ ධාතු උපාදානයෙන් කියන කාරණාවක් උනානේ ඒ කියන්නේ සතර මහා ධාතු සතර මහා ධාතු උපාදාන හැබැයි බාහිර නෙවෙයි මූලික වෙන්නේ පෙරට වෙන්නේ ආධ්‍යාත්මය ඇයි පෙනීම තුල දැන ගැනීම පෙනීම තුල උනේ කය දැන ගැනීමනේ පුටුව පෙනීම තුල උනේ කය දැන ගැනීම උපාදාය රූපං වෙන්නේ පුටුවද කය පැත්තෙන් දැන ගැනීම කෘත්‍යයද කය පැත්තෙන් දැන ගැනීම ඔන්න ඔය කෘත්‍ය උපාදාය කෘත්‍යයෙන් උනේ මොකද්ද උපාදාය රූපං කියන කාරණාව නේ උනේ එතකොට උපාදාය රූපං කියන කාරණාව වීම තුල උපාදාය කියන කෘත්‍යයෙන් කය කියන කාරණාවෙන් නිදීම වුණා දැන් මම අහනවා එතන රූපං කියන කාරණාව අර්ථවත් වුණේ කය කියන දා කය කියන කාරණාවේ සතර මහා ධාතු උපාදානයෙන් කියන කාරණාවෙන් නේද රූපේ කියන කාරණාව අර්ථවත් වුණේ දැන් මම අහනවා එතන රූපේ කියන කාරණාව කය කියන කාරණාවේ උපාදාන කෘත්‍යයට අයිතිද මම අහනවා ඒ රූපේ කියන රූපය නිත්‍යද අනිත්‍යද නිත්‍යපත්‍ය කියන්නේ සාමාන්‍ය ඒක නිසා නේද? කය පැත්තට කතා කරන්න බෑනේ. බාහිරට කතා කරන්නත් බෑනේ. එහෙනම් නාම රූප අන්‍යෝන්‍ය ප්‍රත්‍ය කියන බුද්ධිය තුල ඕක දැක්කේ නැත්තම් මොකද වෙන්නේ? නිත්‍ය කියන ස්වභාවයෙන් ගන්නවා. දැන් මොකද හැදුනේද? ඒක දැක්කේ නැති ඔය බුද්ධිය ප්‍රායෝගික නැත්තම් ඔය බුද්ධිය ප්‍රායෝගික නැතිකම නිසා වෙන්නේ මොකද? පංච උපාදානස්කන්ධේ හට ගැනීම කියන කාරණාව. ඉතින් ඔය කෘත්‍ය තමයි ලෝකයේ දකින්න ඇසෙන දැනෙන දැන ගැනීම කියන කාරණාව වෙන කාරණාවකුල වෙන කෘත්‍යෝගයි. ඉතින් ඒ කෘත්‍ය වෙනකොට බලන්න වෙන්නේ මොකද්ද? උපාදාය රූපං කියලා ආධ්‍යාත්මයේ පැත්තෙන් උපාදාය රූපං කියලා කාරණාවකින් කෘත්‍යකින් වෙනවා. බාහිර සතර මහා ධාතුත්නේ. සතර මහා ධාතු කියන කාරණාවයි ති බාහිරද. හැබැයි ඒ බාහිර පුටුවට නෙමෙයි. දැකීම කියන කාරණාව එකයි චත්තාරෝච මහභූතං චතුර්ණන්ත මහභූත දැකීම කියන කෘත්‍යයට මිස එතන චත්තාරෝච කියනකොට සතර මහා ධාතුත් කියන එක යෙදීම දැකීම කියන කෘත්‍යයට මිස දකින දේට නෙමෙයි දේට නෙමෙයි එතන ස්වාමීන් වහන්සේ එතන ස්පර්ශය කියන මේ අර්ථයේ විග්‍රහ වීම නේද මේ සතර මහා ධාතුත් කියනකොට සතර මහා ධාතුත් කියන කාරණාවිනුයි කාරණාවේ දැකීම කියන කෘත්‍යෙනුයි ස්පර්ශය කියන කාරණාව කතා කිරීම තියෙනවා එතකොට ඒක ලෝකේ මට්ටමින් කතා තියෙනවා ස්පර්ශය කියන කාරණාවට අර්ථයක් ගිහිලා පුටුව කියලා දකිනවා. හැබැයි ස්පර්ශය කියලා කාරණාවේ අර්ථවත් වීම ඒ පුටුව කියන කාරණාවෙන්ද උනේ නැත්නම් ධාත් සතර මහා ධාතු සතර මහා ධාතු උපාදානයෙන් ඒ දෙවිනේට කතා කරන සතර මහා ධාතු උපාදානයෙන් කියන කය පැත්තේ කාරණාවේ උපාදාන රූපයන් කියන කාරණාවෙන්ද නැද්ද ස්පර්ශය කියන කාරණාවනේ. ඒ පැත්තේ ස්පර්ශය ඒ පැත්තේ ස්පර්ශය කියන කාරණාවනේ බාහිර කාරණාවෙන් නෙමෙයි. ඔව් ඒක තවත් විග්‍රහ කරගන්නවා දැන් උනා මොකද්ද පුටුව කියලා කාරණාව දැකීමේ චක්කුංච පටිච්ච රූපීත්‍ය ප්‍රත්‍යක් විඤ්ඤාණ සිංගල සංගති පස්ව පස්සපත්‍ය වේදනා යම් වේදනා තන් සංඥාන තන් සංඥාන යම් ප්‍රපංචේති දැන් ඒ කාරණාව වීම මොකද්ද ආධ්‍යාත්මයේ පැත්තේ ස්පර් ආධ්‍යාත්මයේ පැත්තෙන් ස්පර්ශය කියන කාරණාව අර්ථවත් වෙනවා හැබැයි ආධ්‍යාත්මයේ පැත්තේ ස්පර්ශය කියන කාරණාව අර්ථවත් වුණේ කොහොමද කය දැන ගැනීම කියන කාරණාවෙනුයි ස්පර්ශය අර්ථවත් වෙනවා
හැබැයි කය දැනගැනීම කියන කෘත්‍ය තුල උනේ මොකද්ද? උපාදාය රූපං කියලා කාරණාවක් අර්ථවත් වෙනවානේ. උපාදාය රූපං කියන කාරණාව අර්ථවත් වීම තුල කය කියන කාරණාව ඒ අර්ථවත් වූ උපාදාය රූපං කියන කාරණාවට අයිතිද? අයිති සංකප්ත සායනස කය දැනගැනීම කියන කාරණාව උයි පුටුව දකින්නවා කියන කාරණාව තුල උනේ මොකද්ද? නිමිත්තක් එදුනා. ඒ නිමිත්ත තුලින් කය දැනගැනීම කියන කාරණාව උනා. ඒ කය දැනගැනීම කියන කාරණාව වීම තුල පුටුවට විග්‍රහයක් තියෙනවා. මම මේ පැත්තේ ඉන්නවා. අදිවචනේ යෙදුනා. දැන් ඒ ඔය කෘත්‍ය වීම තුල පටික සම්පස්සේ මොකද්ද උනේ? පුටුව පැත්තක තියන්න ආධ්‍යාත්මී පැත්තේ කය දැනගැනීම නිමිත්ත කියන කාරණාවෙන් උපාදාය රූපං කියන කාරණාව කෘත්‍ය වෙලා ඒ තුල ස්පර්ශයක් වුණා පස්සේ කියන කාරණාව වුණා මොකක් එකද සතර මහා ධාතුත් ඒක පුටුව පැත්තට සතර මහා ධාතු උපාදානයෙන් කියන කාරණාව තමයි ආධ්‍යාත්මී තමා කියන කාරණාවට අර්ථයක් දෙනවා කය දැන ගැනීම කියන කාරණාව. ඒතකොට ස්පර්ශයේ කතාව යෙදීම මොකද්ද? ඔන්න ඔය කෘත්‍ය වීම උනේ. හැබැයි අසත් රූපයත් ඇසේ විඥානය දැනගැනීම ස්පර්ශේ වුණා. ඒ නාද්‍යාත්මයේ උනේ මොකද්ද? කය දැනගැනීම කියන කාරණාවෙන් අර්ථයක් වුණා. ඒ කය දැනගැනීම කියන කාරණාවේ අර්ථයක් වීම අරාපි විග්‍රහ කර ගැනීම තුළ කය කියන කාරණාවෙන් දැනගැනීමේදීම නැත්තම් උපාදාය රූපං කියන කෘත්‍යයක්ද උනේ? උපාදාය රූපං කියන කෘත්‍යයක් වුණ බවට එතනට යම් කෙනෙක්ට ඔය ප්‍රායෝගික කතාව වෙනකොට ඒ ප්‍රායෝගික කතාව තුළ ඔබේ හිත එතනට පිහිටියා නම් බාහිර පුටුවක් කතාවක් ඔබට ඒ දේවිද? ආධ්‍යාත්මී මම කියලා කතාවක් වේවිද? ඇයි උපාදාය රූපං කියන කෘත්‍යයක් නෙවෙන්නේ? මොකද එතකොට බාහිර කාරණාව සතර මහා ධාතු හැටියට ගියා, ආධ්‍යාත්මයේ පැත්තත් සතර මහා ධාතු හැටියට වුණා. සතර සමිනා සතර ක්‍රියාවලියක් නිසා අර එළියට ක්‍රියාවකට හට ගැනීම. ක්‍රියාවකට හට ගැනීම දෙයක් නෙමෙයි, මෙතන පවතින ස්වභාවයකුත් නෙමෙයි. මට කියන්න ඕක පවතිනවද? ওই ස්වභාවය. ওই ස්වභාවය පවතින එකද නැත්නම් ওই ස්වභාව ওই ක්‍රියා ස්වභාවය හට ගැනීමක්ද කියලා? හට ගැනීම සාහිත්‍ය. අන්න ওই ක්‍රියා ස්වභාවය හට ගැනීමක ස්වභාවයක් නේ. එහෙමයි. දැන් මොකද්ද උනේ? හටගත්තේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. ඇයි ආධ්‍යාත්මයේ පැත්තට උපාදාය රූපං කියලා කෘත්‍යකින් නෙවෙන්නේ? උපාදාය රූපං කෘත්‍ය වෙන්න ප්‍රයෝගී වුණේ මොකද්ද? පුටුව කියන බාහිර සතර මහා ධාතු ආධ්‍යාත්මය තුළ සතර මහා ධාතු උපාදානයෙන් කියන කය දැන ගැනීම කෘත්‍යයටයි උපාදානයෙන් කියන කාරණාවයි. එතකොට ඒ කෘත්‍යෙන් උපාදාය රූපං කියන කාරණා උනේ මොකද්ද? පුටු මේ පැත්තේ තියෙනවා, මම මේ පැත්තේ ඉන්නවා. හැබැයි උන කෘත්‍ය මොකද්ද? පුටුව කියන කාරණාව ඇහැට පෙවුණා, කය දැන ගැනීම කියන නිමිත්තක් එදුනා. ඒ නිමිත්ත තුළ කෘත්‍ය වුණා සතර මහා ධාතුත් කියන කාරණාවෙන්, පුටුව කියන කාරණා ආධ්‍යාත්මයේ සතර මහා ධාතු උපාදානයෙන් කියන කෘත්‍ය අනිත් පැත්තට වුණා. ඇයි ඒ එහෙම වුණා කියලා කොහොමද කියන්නේ? ඇයි පුටුව කියන කාරණාව දැන ගැනීමෙන් උනේ බහිද්දා සබ්බ නිමිත්තේසු සවිඥානකයිනේ. සවිඥානකයි කියන මේ පැත්තයි අර්ථවත් වෙන්නේ. මේ පැත්ත අර්ථවත් වුණාට ඒ පැත්ත අර්ථවත් වීම තුළ වෙන කෘත්‍ය මොකද්ද? උපාදාය රූපං කියන සතර මහා ධාතු උපාදානයෙන් කියන කෘත්‍ය වුණා. එතකොට ඒ කෘත්‍ය වීම තුළ උනේ මොකද්ද? මොකද කය දැන ගැනීම කියන කාරණාවට සතර මහා ධාතු උපාදානයෙන් කියන එකයි තියෙන්නේ. ඒකද? එතකොට ඒ කෘත්‍ය තුළ උනේ මොකද්ද? උපාදාය රූපං කියන කෘත්‍යයද නැත්නම් අර්ථවත් වෙන්නේ? ඕක නොදකින නිසා මම ඉන්නවා කියලා ගැනීමක් වෙනවද නැද්ද? ඔය කාරණාවෙන් වෙන බවම අවදිමත් නම් උපාදාය රූපං කෘත්‍යයක් වෙන බව නේද ඒ කෙනාගේ චින්තනය, ඒ කෙනාගේ නුවණ? එහෙම වුණොත් මං අහනවා, එහෙම වුණොත් ඔය වෙන කෘත්‍යය තුළ මොකක් වෙන බවද යාට ප්‍රායෝගික? රූපං කියන කාරණාව අර්ථවත් වෙන බවක් නේ ප්‍රායෝගික. හැබැයි මෙතන විග්‍රහ කරගැනීම එක ඒ රූපං කියලා වෙන කෘත්‍යය මං අහනවා බාහිරටවත් ඒ තුල දැන ගැනීම කය කියන කාරණාව උපාදාය රූපං කියන කාරණාවටවත් ඒ රූපං කියන කාරණාවයිතිද? එමයි තේ සාමිනසෙ. මෙතනවත් දෙන්න බැරි දෙකටම. ඒක ධර්මතාවයක් විතරක්. ධර්මතාවයක හට ගැනීමක් විතරක් නේද? මං අහන ඒ රූපං කියන කාරණාවේ රූපේ කියන කාරණාවට අදිවචන පටි අදිවචන සම්පස්සය පටි සම්පස්සය දෙකීම කෘත්‍ය වෙලාද නැද්ද? දෙකේම කෘත්‍යයලා. ඒ කෘත්‍යය තුළ උනේ මොකද්ද? ස්පර්ශය
අර්ථවත් වුණා. අන්න පස්සේ අර්ථවත් වුණා. චක්කම්පටිච්ච රූපේ උපච්ච විඥාන චින්න සංගති පස්සෝ කියන කතා කරා. වුණා. ඒත් එක මනදම මනෝ විඥානය කියන කාරණාවෙනු අය වෙන්න කතාවක් නේ. මනදම මනෝ විඥානය කියන කාරණාවක් කියදීමක් වෙන්නේ නැද්ද? පුටුව කියලා දැකීම වුණා. නිමිත්තට ගියා. ඒ නිමිත්තට යාම තුල ඒ කාරණාවක් මේ පැත්තට අනිත් පැත්තට තවත් කාරණාවක් වෙනවද නැද්ද? දැන් හිතන්න එපා එතන ස්පර්ශයෙන් අයින් වෙලා මේ ස්පර්ශයට යනවා කියලා. චක්කම්පටිච්ච රූපේ කියන කොට සාවිනාද මනදම මනෝ විඥානය තමයි. මනෝ විඥානය එකකට එක කතා කරලා ඉවරයිනේ. නැත්තම් ඒ කතා කරලා ඉවරයිනේ. අනික එතන අසත් රූපයක් ඇසේ විඥානයක් කියන කාරණාව කතා කරනවානේ විඥානයක් කියන එක. ඒකෙන් දැන ගැනීම වෙන්නේ. ඒතර වෙන්නේ දැන් වෙන ස්පර්ශයකට යනවා කතාවක් නෙවෙයි. එතකොට එතනදි වෙන කෘත්‍ය මොකද්ද? උපාදාය රූපං කියන කාරණාවක අර්ථවත් වෙන්නේ. ඒ උපාදාය රූපං කියලා අර්ථවත් වෙන අර්ථවත් වීම තුළ රූපං කියන කෘත්‍යයක් නේ අර්ථවත් වෙන්නේ. ඒ රූපං කියන කාරණාව මම අහනවා එතන ඒ රූපං කියලා වෙන අර්ථය තුළ වෙන රූපං කියන කාරණාව නිට්ටියද අනිට්ටියද? ඒක බාහිරටවත් වසන්ත මහත්තයා ඔබටවත් අයිතිත්වයක් යදෙනවද එතනේ රූපං කියලා වෙන කෘත්‍යයට පුටුව දකින්නවා කියන කාරණාවක වෙනවීමට අයිතිත්වය යදන්නේ කියන්නේ මහා මෝඩකමක් මෝඩකමනේ මේ මෝඩකම නිසා තමයි පොඩි ලැජ්ජාවක් තියෙනවා මේ මේක මේ ඇසුරත් එක්ක නේද සාමිනාද අපේ ජීවිතේ ප්‍රයත්න කියන එක ප්‍රයත්න තියෙනවා ඔනි ඔයත් එක්කනේ ජීවත් වෙනවා කියලා කියන්නේ ජීවිතය අත්වයන් කියලා කියන්නේ උන් නොයේදී මැත්ත ඒතකොට ඒ රූපං කියන කාරණාව මම ඔබෙන් අහනවා නිට්ටියද නිට්ටියද ඒ රූපං කියන කාරණාව අනිත්‍ය නම් එතකොට යමක් කියන කාරණාවෙන්නේ යෙදීම වෙන්නේ ඔබට හැබැයි. ඕක නොදකින්න තාක්කල් ඔබට යෙදීම වෙන්නේ යමක් කියන කාරණාවෙන්නේ පුතුව. හැබැයි එතකොට ඔබ දැන් ඒ රූපං කියන කාරණාව ප්‍රායෝගික වීම තුළ ඔබට දැන් නුවණනේ තියෙන්නේ. එතකොට ওই කෘත්‍යයක වෙන නුවණ දැන් ඔබට මොකද්ද? ඒ රූපං කියන කාරණාව අනිත්‍ය ධර්මතාවයක් හැටියෙන්නේ. එතකොට යමක් කියලා පුතුවට එතකොට පුතුව දැකීම තුළ ඔබට මේක නොදැක්කනම් යමක් කියලා යෙදෙනවනේ. හැබැයි දැන් ඔබ මේ ප්‍රායෝගික මේ කෘත්‍ය දන්නවනේ. ඔය ප්‍රායෝගික කෘත්‍ය වෙන බව දන්න නුවණ තුල ඉන්න ඔබට මම අහනවා යමක් කියලා එතකොට පැනවීමක් පැනවුනොත් ඒ යමක් කියලා පැනවෙන පැනවීමත් අනිත්‍යද නැද්ද එහෙනම්? ඒ කෘත්‍යෙන්න පුඩුව දැකීම තුල ප්‍රායෝගිකව අනිත්‍ය නම් ඒ රූපං කියන ධර්මතාවයක් උවි වෙන්නේ ඒ කෘත්‍ය ඒ රූපං කියලා වෙන අර්ථවත්භාවයේ අනිත්‍යම කියන කාරණාවෙන් ප්‍රායෝගිකයි නම් මේ විග්‍රහය තුළ මේ යම් ප්‍රමාණයකට නේද? එතකොට යමක් කියලා පැනවෙන පැනවීමත් අනිත්‍යද නැද්ද? එතකොට යමක් කියලා පැනුණත් ඒ ධර්මතාවය තුළත් වෙන්නේ ওই කෘත්‍යනේ. එතකොට යමක් කියන කාරණාවෙන් පැනුණත් ඒ පැනවීම අනිත්‍ය නම් ඒ තුළ පිහිටා ඔබ චින්තන මෙහෙයීමකින් ලෝකයේ තුළ ජීවත් වෙනවා කියන කාරණාව වෙනවා නම් ඔබට යමක් කියලා පැනවෙන පැනවීමක් පැනවුණොත් ඒ යමක් කියලා පැනවෙන පැනවීම ওই විදිහට නොදැක්කොත් ආය දුක සකස් වෙනවද නැද්ද? ආය දුක සකස් වෙනවනේ. හැබැයි යමක් කියලා කාරණාවෙන් පැනවෙන පැනවීමත් අයිතිය අනිත්‍යද නැද්ද? එහෙමනම් ඒ යමක් කියන කාරණාව අනිත්‍ය ධර්මතාවයක් වන යමක් කියන කාරණාව දුකද සැපද කියලා ඇහුවොත් දුකද සැපද කියලා කවුරු හරි ඔබෙන් ඇහුවොත් හරි ඔබටම ප්‍රශ්නයක් ආවොත් යමක් කියන කාරණාව අර විදිහෙන් නොදැක්කොත් අර ධර්මතාවය වෙන බවින් නොදැක්කොත් යමක් කියන කාරණාවට ඔබට අර්ථයක් ඇවිල්ලා ඒ තුල අනිත්‍ය ධර්මතාවය නොදැක්කොත් යමක් කියන කාරණාව සැප වශයෙන් යෙදීමක් වෙන්නේ නැද්ද? ඒ කියන්නේ හොඳයි ෂෝක් කියන කාරණාව වෙන්නේ නැද්ද? නිකන් ලෝකෙ මට්ටමන කතා මම සරලව කතා කරනවා. හැබැයි ඒ ඒ ඒ ඒ යමක් කියලා පැනවෙන පැනවීමත් අනිත්‍යයිනේ. එහෙනම් යමක් අනිත්‍ය නම් ඒ අනිත්‍ය යමක් ওই ධර්මතාවයෙන් නොදැක අපි ඇති බවින් තියෙන බවින් ගත්තොත් දුකක්ද සැපක්ද? දුකක් නේ. මොකද සකස් වීම වෙනවනේ නොදැක්කොත් වෙනවා. ඉතින් ওই විදිහට යමක් කියන කාරණාවෙන් පැනවීම දුකක් සකස් වෙනවනම් ඉතින් යමක් කියලා පැනවෙන පැනවීමට එහා රූපේ කියන කෘතියෙන් වෙන්නේ අනිත්‍ය ධර්මතාවයක් නක්. ඉතින් මේ අනිත්‍ය ධර්මතාවයේ වෙනදී යමක් කියලා පැනවීමෙන් පැනවෙනකොට ඒ තුල ගියාම වෙන්නේ සකස් වෙන්නේ දුකක් නම් ඉතින් ඒ අනිත්‍ය දුක්ඛුදේ දුක් වෙනදී ඒ අනිත්‍ය ධර්මතාවයකුයි වෙන්නේ ඒත් එක්ක ඒක නොදැක්ම තුල යමක් කියලා පැනවෙන පැනවීම එක්ක ජීවිතේ ජීවත් වෙන දුකකුයි සකස් වෙන්නේ නම් ඉතින් ඕක ඔබ තුල ඔබ හිතලා කරන කෘත්‍යකුත් නෙවෙයි නම් ඔබට අයිති කෘත්‍යකුත් නෙවෙයි නම්
එහෙනම් ඊ යමක් කියන කාරණාවෙන් පැනවෙන පැනවීමත් රූපේ කියලා වෙන කුත්තියෙන් වෙන කුත්තියත් අනිත්‍ය වූ දුක් වූ දේ. ඉතින් මමයි මගේ කියලා ගන්න ඉතින් සුදුසුද? ඒ කියන්නේ කිසිම අයිතිත්වයක් තමන්ගේ තමන් එකතු වෙලා කරන දෙයක් නෙවෙයි නේ. එකතු වෙලා කරන දෙයක් නෙවෙයි. වෙන කියන්නේ එහෙමයි. ඒ කියන්නේ අනාත්මයි කියලා කතා කරන්නේ. එකතු වෙලා කරන දෙයක්ද? හැබැයි ඉබේ වෙන දෙයක්ද? නෑ නෑ ඉබේ වෙන්නේ නැහැ. මේ මේ ඉබේ වෙන්නේ නැහැ කියන්නේ කොහොමද? මේ කෘත්‍ය වෙනකොට මේ බව නොදැකීම නිසා නේද මේ දුක සකස් වෙන්නේ? එහෙමයි. ඒ කියන්නේ නොදැකීම නිසා යමක් දෙයක් කෙනෙක් වශයෙන් නේදනවනේ? එහෙමයි. ඉතින් ඕක දකින්නේ නැහැ කියන්නේ මොකද්ද? ඒ සකස් වෙන දුක නේද දකින්නේ? දකින්නේ නැති දුක. දකින්නේ නැත්තේ රූපය අනිත්‍ය කියලාද දුකද දකින්නේ? දුක දකින්නේ නැත්තේ. හැබැයි ඒක දකින්න ගියාම දුකද දකින්නව වෙන්නේ ඉස්සලම රූපේ අනිත්‍ය කියලාද දකින්නව? රූපය අනිත්‍ය කියලා දකිනකොට ඉතින් යමක් කියලා පැනවීම පැනවෙන පැනවීම දුකක් කියලා දකින්නවද නැද්ද? ඉතින් ඒ අනිත්‍ය දුක දේ මම මගේ කියලා ඒක නගන්නේද? එහෙනම් අපි ජීවිතය තුළ ජීවත් වීම තුළ ඇත්ත වෙනවා කියලා මොකද්ද ජීවිතය? රූපයක් පෙනීම තුළ සද්දයක් ඇසීම තුළ ගන්ධයක් රසයක් පහසක් කියලා කාරණාවක් මේ යෙදෙන යෙදීම තුළ මෙන්න මේ කෘත්‍යකුයි වෙන්නේ නේ. ඔය කෘත්‍ය වෙන බව ආධ්‍යාත්මයේ වෙනවද නැද්ද ඔබ? දැන් මේ කතා මෙච්චර කතා කර කාරණා කෙනෙකුට ඒ සුතේ නිරවුල් නම් පෙනීම තුළ ඇසීම තුළ දැනීම තුළ දැන ගැනීම තුළ වෙන කෘත්‍ය වෙන කෘත්‍යයක් නම් ජීවත් වෙනවා කියලා කතා කරන්න තියෙන තොය කෘත්‍ය වීමනේ. එහෙනම් මොකක් හෝ කාරණාවක් ජීවිතයේ යෙදෙන යෙදීමක් වෙනකොට ඔය වෙන කෘත්‍ය ආධ්‍යාත්මයේ මේ මනස කියන කාරණාව තුළ වෙන කෘත්‍යයක් නේද? ඔය මනස තුළ පිහිට අල්ලගෙන බලන්නෙත් නැතුව අමුතු වීර්යයක් බාහිර ඒවත් එක්ක අල්ලගෙන ඔට්ටු වෙලා චින්තන මෙහෙයීමක් කරන්න යන්නෙත් නැතුව බාහිරයි ආධ්‍යාත්මයි කියලා වෙන් කර කර විග්‍රහ හදාගෙන බලන්නෙත් නැතුව පිහිටලා බලන්නෙත් නැතුව එවැනි වීර්යයකින් මේ කෘත්‍යය තුළ වෙනේවා විග්‍රහ කර කර ඉති මනසින් සංකල්ප තුළින් විග්‍රහ කර කර අල්ලගෙන අවුතු වීර්යයක් දරලා බලන්නෙත් නැතුව යම් කිසි කෙනෙක් මේ වෙන කෘත්‍ය චින්තන මෙහෙයවීමකින් බලන්න යෙදුණොත්, ඒ කියන්නේ චින්තන මෙහෙයවන්න ඕනේ බලන්න යෙදෙන චින්තන මෙහෙයවීමකින් බලන්න යෙදෙනකොට අර පුටුව කියන කාරණා දැකීම තුළ වෙන කෘත්‍යය වින කෘත්‍ය අපහැරෙන්නේ නැතුව චින්තන මෙහෙයීම තුළ දැකීමට යොමු වුණු ඒ කෙනාට පෙර සිදු වීම වූ අයෝනිසෝ මනසිකාර සිදුවීම සිදුවේවිද? සිදුවෙන්නේ නැහැ. ඒ කියන්නේ චින්තනිස්ම තුන අයෝනිසෝ, ඒ කියන්නේ ඒ වෙන කෘත්‍ය වෙනකොට ඒ වෙන කෘත්‍ය දැකීමට යථාභූත ඥානය උදෙසා කල්පනා කරන්න තියෙන්නේ මේ කොහොමද වෙන්නේ කියලා. එතකොට යථාභූත ඥානය කියන කාරණාව වේදීම. එතකොට යථාභූත ඥානය උදෙසා ඒකේනා ඒ කෘත්‍ය කොහොමද වෙන්නේ කියලා කල්පනා කරන්න යෙදෙනකොට ඕක එක්කම පිහිටාගෙන, ඒ කියන්නේ පේන අසන දැනගන්න දෙයක් එක්ක ඒවා අල්ලලා ඒ වෙන සිද්ධිය තුල බාහිරේවත් ආධ්‍යාත්මීයවත් බාහිරේ කාරණාත් අල්ලගෙන පිහිටලා ඒක බලන්න යෙදුනොත් බලන්න පුළුවන් මේ විදිහ බලන්න යෙදුනොත් මොකද වෙන්නේ? තව දෙයක් අල්ලනවා කියන්නේ බලන්න. ඒ කියන්නේ විග්‍රහයකට යනවා කියන්නේ යන්න මොකක් හරි අල්ලනවා කියන්නේ එතන පවත්මක් යෙදෙනවද නැද්ද? පිහිටීමක් වෙනවද නැද්ද? ඒ විදිහට බලන්නෙත් නැතුව පිහිටලා ඒ විදිහට බලන්නෙත් නැතුව ඒ වගේම අමුතු වීරියක් දරලා ඔය කරපු විග්‍රහය තුළ විග්‍රහය තමන් මනසින් මානසිකාරයකින් යම් විදියකට හිත හිතා සංකල්ප යොදවලා බාහිර කාරණා නැතුවත් සංකල්ප යොදවලා අමුතු වීරියක් දරලා, ඒ කියන්නේ අමුතු වීරියක් දාන්න කියන්නේ මොකෝ විග්‍රහ තමන් මානසිකාරයකින් විග්‍රහ කර කර, ඒ කියන්නේ රැහුණ විග්‍රහය මානසිකාරයකින් අමුණු විදියට මොමුණෝ අමුතු වීරියක් දරලා බලන්න යෙදෙන්නෙත් නැතුව ඔය මේ අහපු සුතය දරාගෙන ඒ තුල ඉස්මතු ප්‍රශ්නාර්ථ බව තුල ඒ වෙන කෘත්‍ය ඒ වෙන විදිහෙම දකින්න ඒ කෘත්‍ය අතහැරෙන්නේ නැති විදිහට අතහැරෙන්න බෑනේ. මොකද මනස කියන කාරණාවනේ කෘත්‍ය වෙන්නේ නේ. සිත කියලා කතා කරන්න තියෙන තුව කෘත්‍ය වීමනේ. කෙනෙක් පුද්ගලික ඉන්නවා කියලා කතා කරන්න තියෙන තුව කෘත්‍ය වීම තුල. ඒතකොට ඔය කෘත්‍ය අතහැරෙන්නේ නැතුව චින්තන මෙහෙයීමකින් යොමු වුණොත් එතනට
මනස කියන කාරණා සිත කියන කාරණා විපෘතිය වෙනකොට ඒක වෙන විදිය දකින්න ඒ තුල අර විදියට පිහිටන්නේත් නැතුව ඒ ඒ ඒ පුටුව දකින්නකොටයි වෙන්නේ කියලා පුටුවත් අල්ලගෙන බාහිරේවත් අල්ලගෙන මේ පැත්තේ මමත් අල්ලගෙන විග්‍රහයත් අල්ලගෙන පිහිටලා දකින්න යන්නේත් නැතුව දකින්න යන්නේද අමුතු වීර්යයක් දරමින් ඒ විග්‍රහ මොමුණ මොමුණ ඊළඟට මේකයි වී තාමෙහෙම නිවිති කියලා අමුතු වීර්යයක් දරමින් දරමින් ඒක දකින්න බලන්න යන්නේත් නැතුව ඔය වෙන කුත්තිය අත නොහැරගෙන ඕක වෙනවනේ මනසෙ ඕක වෙන මනසෙ ඕක වීම තමයි සිත කියලා කතා කරන්නේ නැතු සිතක් කතා කරන්න බෑ එතකොට ඔය කුත්තිය අර විදියට පිළිටන්නෙත් නැතුව අමුතු වීර්යයක් දරන්නෙත් නැතුව ඒ වෙන කුත්තිය අත නොහැරෙන විදියට අතහැරෙන්න බෑනේ අත නොහැරෙන විදියට චින්තනය මොකද මොකද ධම්මං ධම්මානං අත්තං උපරික්කති ධර්මයන්ගේ ධර්මය අනුව එතකොට ඒ ඒ වෙන කෘත්‍ය අනුවන චින්තනයක් මෙහෙවන්න ඒක අතහැරුණොත් ධර්මය අනුව විතරක් වෙනවනේ ධම්මං ධම්මානං අත්තං උපරික්කති මිස ධම්මං අත්තං උපරික්කති නෙමෙයි ඒනක අතහැරෙන්න පුළුවන්ද බෑ අතහැරෙන්නෙත් නැතුව අතහැරියොත් එක්ක ඔය තමන් පිටලා ඉන්නවා එක්ක අමුතු වීර්යයක් ගන්නවා ඒක නිසා තමයි අතහැරෙන්නේ වෙනමකුත් නෙමෙයි ඒකයි තමයි ඕක අතහැරෙන්නේ ඇයි එක්කෝ පිහිටන් හදනවා අමුතු විදියට නැත්නම් අමුතු වේදියක් ගන්න. ඒ හින්දා ඔය වෙන කෘත්‍ය අතහැරෙනවා. ඒ ඒ ඒ ඒ දෙක ඒ දෙක ඒ දෙක තුලට මේක අහලා කල්යාණ මිත්‍යාන්ට නැමෙන කෙනෙක් නම් නැවීමෙන් නිතුව අසලා මේ වැරදි නොකරගෙන ඒ කාරණා වෙනකොට ඒ කාරණා අතහැරෙන්නේ නැති විදිහට චින්තන මෙහෙයවීමකින් ඒ කාරණා වෙන විදිහට වෙන විදිය අනුව චින්තනයක් මෙහෙයවනවා නම් ඒක වෙන විදිහට අනුව ඒක වෙන විදියට අනුව චින්තනයක් මෙහෙවනවා නම් ඒක දැකීමට අනුවයි චින්තනය අනුව ඒ කෘත්‍ය මනසේ වෙනවනේ අනුව චින්තනයක් මෙහෙවනවා නම් ඒ අනුව චින්තනයක් මෙහෙවීම තුළ අර කෙනාට අර ඉස්සල්ල වෙන කෘත්‍ය අතහැරෙනවද අතහැරෙන්නේ නැහැ ඒ කාරණාව වෙනවා ඒතකොට අනුව චින්තනය මෙහෙවන්න ඒ කෙනා නැවෙනකොට ඒ කෙනා අනුව චින්තනය මෙහෙවීමට නැවීම තුළ අර පිට බාහිර කාරණා ගන්නෙත් නැත්තම් පිටන විදිය දෙන්නෙත් නැත්තම් බලෙන් අමුතු විදියක් කරන්න යන්නෙත් නැත්තම් ඒ කෙනා තුළ අර වෙන කෘත්‍ය අතෑරෙන්නෙත් නැති විදියට චින්තන මෙහෙයීමකට ඒ කෙනා ලැබිලා ඒ තුලම පිහිටා චින්තන මෙහෙයීමක් මෙහෙවන්න යොමු වෙනකොට ඕක කරන්න පුළුවන් දෙයක්ද? ඒ කියන්නේ ඒක අතෑරෙන්නත් බෑ. ඕක කරන්න පුළුවන්ද? සිත කියලා කතා කරන්න තියෙන්නේ එකයි. තව සිතක් කතා කරන්න බෑ. අතහැරෙන්නෙත් නැතුවයි චින්තන මෙහෙවීම මෙවන්නේ තියෙන්නේ. මොකද ධම්මං ධම්මානං අත්තං උපරික්කති. ඒතකොට අතහැරෙන්නෙත් නැතුව ඊළඟට පුටුව දකින්නවා කියනකොට ඊළඟට වෙන શબ્දයක් එක්ක වෙන්න පුළුවන් ඊදිදීම. ගන්ධයක් එක්ක වෙන්න පුළුවන්, රසයක් එක්ක වෙන්න පුළුවන්, පහසක් එක්ක වෙන්න පුළුවන්. ඒක අත නොහැරෙන විදිහට ඒ කාරණාවට අනුව චින්තන මෙහෙවීමකින් දකින්නේ දෙනවනා. ඒ කියන්නේ ආධ්‍යාත්මේ ප්‍රශ්න කරමින් ඒ කියන්නේ ඒකේ කල්පනා කර කර යන්න දෙයක් නැහැ මොකක් හෝ පරියායක් නේ උතන මුල් කරගන්න තියෙන්නේ ඒ කියන්නේ පරියායකුයි උතන මුල් කරගන්න තියෙන්නේ පරියායක් මුල් කරගෙන ඒ පරියායයට අනුව අර වෙන කෘත්‍ය දකින්න යදෙනවා නම් එතකොට පරියායෙන් තමයි ඒ කෘත්‍ය පෙන්වන්නේ මොකක් හෝ දැන් ඕක ගන්න බැහැ නේ පුටුව කියන එකෙන් දකින්න යන්න එපා පරියායකුයි ගන්න පරියාය ගන්නකොට පරියාය වෙන කෘත්‍ය තමන් තුල වෙන්න ඕනේ පරියාය මුල් වෙනවා කියන්නේ තමයි කමට පරියාය මුල් වෙනවා කියන්නේ ඔය ඔයනි වෙන කෘත්‍යකුයි පරියාය තියෙන්නේ කමටහණේ කියන්නේ ඒක නේද කමටහණ කියන්නේ පරියායේ තියෙන ඔන්න ඔය පුටුව කියන කාරණාවෙන් කතා කරපු අපිට විග්‍රහයක් කරේ ඔන්න ඔයනි විග්‍රහයක් තමයි පරියාය කියන්නේ ඒ පරියාය දරා ගත්තාම ඒ විග්‍රහණේ දරාගෙන තියෙනවා ඉතින් ඒ විග්‍රහය තමයි වෙන කෘත්‍ය එක් පරියායට වෙනස් එතකොට ඒ දරාගත්ත පරියාය අතහැරෙන්නේ නැතුව ඒකට අනුම චින්තනයක් මෙහෙවනවා ඒක කොහොමද ආධ්‍යාත්මය වෙන්නේ කියලා බලන්න. පරියායෙන් පෙන්වන එක පෙරට කරගෙන ඉස්සලා ඒක දරාගත්තා. ඒක දරාගෙන ඒක අත නොහැරෙන්න ඒක දරාගෙන ඒක අත නොහැරෙන්න ඒකට අනුව කල්පනා කරනවා ඒ කෘත්‍ය වෙන්නේ කොහොමද කියලා. දැන් ඔය පරික්කති කියන්නේ ඒක නේද? දැන් ධර්මයන්ගේ ධර්මය අනුවර්ථය උපරික්කනේ සිදු වේ විදි නැද්ද යාද? එහෙම වෙනවා කියන්නේ ඒකේ අර්ථයක් හම් වෙන එකද වෙන්නේ යථාර්ථය කියන කාරණාව දකින්න එකද වෙන්නේ යථාර්ථය දකින්න නුවණ පහළ වෙනවා දැන් සිදුවන සිදුවීම් මොකද අයෝනිසෝ දැන් සිදු නොවේ සිදු වෙන්නේ මොකද්ද නෑ අයෝනිසෝ වෙන්නේ නෑ අයෝනිසෝයි සිදුවීම දැන් සිදු වෙන්නේ ওই විදිහට නැවුණොත් සිදු වෙන්නේත් අයෝනිසෝ ඒ කියන්නේ සිදු වෙනවා අයෝනිසෝ අර එහෙම චින්තන මෙහෙ වෙනකොට සිදු
අයෝනිසෝ සිදු නොවීම සිදු නොවීම සිදු වෙනවා. එහෙනම් සිදුවීම මොකද්ද? අයෝනිසෝ සිදු නොවීම. එහෙනම් දැන් සිදුවීම මොකද්ද? අයෝනිසෝ සිදු නොවීමයි සිදුවීම. ඔන්න ඔය සිදුවීම සිදු නොවන බව සිදු වෙනවා. ඒකට යෝනිසෝ කියනවා. ඒකට යෝනිසෝ කියනවා. ඉතින් ඔය බුද්ධියගේ මේ සාමිනා මම බලාපොරොත්තු වෙනදී ඒක නිමිත්ත කියන කාරණාවෙන් විග්‍රහයක් ඇවි ඔයා අහපු නිමිත්ත කියන කාරණාවට තමයි මම ඔච්චර විග්‍රහ කරේ. හැබැයි ඔබට නිමිත්ත කියන කාරණාවට විග්‍රහ කරේ නිමිත්ත කියන කාරණාවෙන්න ඉක්ම වෙන විදිහෙන් පංච සිතේ ක්‍රියාව දකින පංච උපාදානස්කන්ධ පිරිසින් දෙකින් කුට්ටියි. ඔබ අහපු ප්‍රශ්නෙට මෙච්චර විග්‍රහ වුණේ. ඔබ ඇහුවේ නිමිත්ත කියන කාරණාවේ විග්‍රහ කළෙත් නිමිත්ත කියන බහිද්දා සම්බ නිමිත්තේසු කියන නිමිත්ත කියන කාරණාවෙන් ඔබට විග්‍රහ කරත් කය දැනගැනීමේ. ඉතින් ඒ විග්‍රහයට යම් කිසි කොයි විදිහට අනුගත වුණා කියලා නිමිත්ත කියන කාරණාව ඉක්මෝ වීමෙන් ප්‍රතිපදාවට අනුගත අර්ථ පරිපූර්ණ විග්‍රහය සාමාන්‍යයෙන් කවදාවත් ඇහෙන්නත් බෑ. මේක කොහෙන්වත් ඇහෙනවයි කියලා හිතන්නත් බෑ කියනවා සාමාන්‍යයෙන්. ඒ වගේම සාමාන්‍යයෙන් මම බලාපොරොත්තු වුණා මේකට කොහොමද අනුගත වෙන්නේ කියන චින්තනයට. ඒක සාමාන්‍යයෙන් මගේ හිත දැනගෙන වගේ හරියටම අවසානයේ ඒ ටිකත් මට පැහැදිලි කර දුන්නා. ඒ කියන්නේ අඩක ටික ඇත්ත නොහැරෙන විදිහට එහෙමයි. සංග මහත්ය අවසාන වශයෙන් ඔබට කාරණාවක් කිව්වද? ඉතින් ඔය දැන් ඔයා නිමිත්ත ගැන අහපු ප්‍රශ්නෙට නේද මම මෙච්චර කතා කරන්නේ. එහෙමයි. එතකොට ওই නිමිත්ත කියන කාරණාව ප්‍රායෝගික නොවීම කියන ප්‍රායෝගික වුණොත් ඔය දැන් මෙච්චර විග්‍රහ කර නිමිත්ත කියන කාරණාව මොකද්ද කියලා අහපු ප්‍රශ්නෙට. එතකොට මේ කෘත්‍ය එතකොට මේ කෘත්‍යයි වීම පෙන්වෙන නිමිත්ත කියන කාරණාව නේද? එතකොට මේ කෘත්‍ය වීම ප්‍රායෝගික වුණොත් යම් කෙනෙක් නිමිත්තක ලැබ ගැනීම කියන කාරණාව වේවිද? එතකොට ආත්ම වශයෙන් තමා කියලා ගැනීමක් ඔය කෘත්‍ය කෘත්‍යයෙන් අවදි ප්‍රායෝගික වෙන බව අවදිමත් බවින් නම් කෙනෙක්ගේ තමා කියලා ආත්මභාවයක් ගැනීම සිදු වේවිද? අර කෘත්‍යයටම හිත පිහිටා යම් කෙනෙක්ගේ චින්තන වේවි වුණු තමා කියලා ගැනීමක් ආත්මභාවයක් අර්ථවත් වෙන එකක් වේවිද? හැබැයි නොවුනොත් නොවුනොත් ඔකට තමයි භාග්‍යවතුන් වහන්සේ ගාථාවක් කියන්නේ නිමිත්ත කියන කාරණාව ගැන කතා කරේ. එතකොට අර ඔය කෘත්‍යයට සිහිය පිටුවා යම් චින්තනයක් මේ වුණොත් සිදුවීම වූ අයෝනිසෝමයි සිදු නොවීමෙන් සිදුවෙන්නේ. නේද? සිදු නොවීමෙන් සිදුවෙන්නේ. එතකොට ඒ කාරණාව සිදු නොවනවා නම් යම් කෙනෙක් තුළ වෙන්නේ මොකද්ද? නිමිත්ත කියන කාරණාව ඔය නිමිත්ත කියන කාරණාවෙන් කය දැනගැනීමෙන් තමා කියලා හඳුනගැනීම තමා ඉන්නවා මේ පැත්තේ පෙන්වන පිළිම එක. ඇස නැසීමක් එක්ක ඇහෙන එක පිට තියෙනවා තමයි ඉන්නවා කියන කාරණාව ඇත්තක් හැටියට ප්‍රායෝගික වෙන්නේ ඇත්තක් හැටියට ලෝකයේ මට්ටමින් ප්‍රායෝගික වෙන්නේ මේ කෘත්‍යන මේ කෘත්‍ය දැක්කොත් ඔය කෘත්‍යමයි සිදු නොවෙන්නේ නොදැක්ම එක්ක සිදු වෙන්නේ මොකද්ද නොදැක්ම කියන ආත්ම භවක් කියලා සිදු වෙන්නේ මොකකින්ද නිමිත්තෙන්ද නැද්ද එහෙනම් ආත්ම භවයේ දෙන්නේ බාහිර බඩු මුට්ටු දැකීම හේතුවෙන්ද ඔය නිමිත්ත කියන කාරණාව නොදැකීම තුල නිමිත්ත කියන කාරණාවෙන්ද නැද්ද ආත්ම භවක් යෙදෙන්නේ නිමිත්ත කියන කාරණාව නොදැකීම නිසා ආත්ම භවක් යෙදෙනවා ඕකට තමයි බාගතන සිග්‍රහ කරන්නේ අනත්තනී අත්තමානී පස්ස ලෝකස්ස සදේවකං නිමිත්තං නාම රූපස්මින් අපි කතා කරන්නේ නිමිත්තයි නාම රූපයිනේ ඔබ නිමිත්ත ගැන ප්‍රශ්නෙට නාම රූපත් එක්ක නේම විග්‍රහය කරන්නේ නිමිත්තං නාම රූපස්මින් ඉදං සත්‍යන්ති මඤ්ඤති අනාත්මයි කියලා හිතන ධර්මතාවයේ සත්‍යයක් නිමිත්තක් වශයෙන් නාම රූපයක ලැබෙන ආත්ම භාවයක් යොමු වීමත් ඔය තුලින් ඔය කෘත්‍යයෙන් ප්‍රායෝගික වීම ආත්ම භාවයක් නොවන බවින් සක්කාය දිට්ඨි ප්‍රහාණය කියන කෘත්‍ය වීම. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.